අපි ඉතා වැදගත් පෘතුදුරු සම්බන්ධයෙන් තේරවාදය තුළ තියෙන වැදගත් මාතෘකාව සාකච්ඡාවට ගන්නවා. මේකදී අපි මාතෘකාව කතා කරන්නේ අවකාශ ලෝකයේ ඍතුජ රූපවල පැවැත්ම. ඒක අවකාශ ලෝකය කියලා කිව්වම මහා පෘථිවිය, සාගර, පර්වත, කඳු, හෙල්, නිම්න මේ සියල්ලම නිර්මාණය වෙලා තියෙන ඍතුජ රූප සමූහයකින්. ඒ ඍතුජ රූප කොහොමද පවතින්නේ? මොකක්ද ආරම්භය, අවසානය? කොහොමද මේක තේරවාදී විස්තර කරලා තියෙන්නේ? මොකද ඇත්තට මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය කියන එක අපි ගැඹුරෙන් විශ්ලේෂණය කරන්නට යනවා. එතනදී මම පොතක් භාවිතා කරනවා. සාමාන්‍යයෙන් අපේ අටුවාවල විස්තර වශයෙන් තියෙනවා කොහොමද ලෝකය ආරම්භ වෙන්නේ, අවසාන වෙන්නේ කියන එක. ඒ තොරතුරු සම්බන්ධයෙන් අරගෙන කොහොමද අභිධර්මානුකූලව මේක විස්තර කරන්න කියන එක විස්තර කරපු ඉතා වටිනා පොතක් තමයි නියාම දීපණිය කියන එක. නියාම දීපණිය කියන පොත මේක ලියන්නේ ලේඩිස් ඇඩෝ ස්වාමීන් වහන්සේ. ඒක සිංහලට පරිවර්තනය කරනවා සිරි සද්ධර්ම කියලා උන්වහන්සේගේ නම තමයි. මාලිගාවත්තේ විසුද්ධාරාමාධිපති සිරි සද්ධර්ම කියලා සායින්හසේ නම මේක පරිවර්තනය කරනවා. ඒ පොත අද මුද්‍රණය ගන්නට බැහැ. මං ගවත් ෆොටෝ කොපි එකක් තමයි තියෙන්නේ. බුරුම පොත කියන එක තියෙනවා බුරුම් භාෂාවෙන්. ඒකේ පාලි වර්ෂන් එකක් නැහැ මං දන්න තරමින්. තියෙන්නේ බුරුම් පොතේ සිංහල පරිවර්තනය තමයි තියෙන්නේ. ඒක මං ගාව අවශ්‍ය නම් තියෙනවා ෆොටෝ කොපි කරගන්නට පුළුවන්. ඒක කීප දෙනෙක් ගාව තමයි. ඒක මහත්යෙක් තමයි අපිට දුන්නේ. ඒ වගේම පොල්ගස්තු ආරණ්‍ය සේනාසනෙත් ඒ පොත තිබුණා. ඒකේ ඒ පොතේ මේ මුද්‍රණය. ඉතින් මේක මේ පොතේ විස්තර වෙනවා කොහොමද අපි මේ ඍතුජ රූප සම්බන්ධයෙන් අභිධර්මානුකූලව එකක් ගැඹුරින් මේක විස්තර කරගන්නේ කියලා. මොකද්ද මෙතනට ක්‍රියාවලිය කියන එක. නැත්නම් අපිට තොරතුරු තියෙනවා මෙහෙම මෙහෙම සිද්ධ වෙනවා කියලා. ගින්නෙන් විනාශ වෙනවා, කාලයක් ගැනවත නිර්මාණය වෙනවා කියන මේ විස්තර ටික තියෙනවා. නමුත් ඒක කොහොමද අපි අභිධර්මානුකූලව මේක තේරුම් ගන්න කියන කතාව තමයි අද අපි සාකච්ඡා කරන්නට යන ඍතුජ රූපණු. දැන් මේකෙදි මතක තියාගන්න පළවෙනි කාරණාව තමයි අනුපාදින්නක ලෝකය සෑදිලා තියෙන්නේ තනිකර මොනවලින්ද? ඍතුජ රූප වලින්. ඒ පවතින සන්තති, බොහෝ කල් පවතින සන්තති, ඍතු සමුට්ඨාන, ඍතු ප්‍රත්‍ය ඍතු සමුට්ඨාන කියලා අපි කියන්නේ නේ. ඍතු ප්‍රත්‍ය ඍතු සමුට්ඨාන සන්තති තමයි පවතින්නේ. කර්මජ චිත්තජ ඍතුජ සන්තති ගැන පවතින්නේ. එහෙම එකක් එළියට ගියත් වැඩිකල් තියෙන්නේ නැහැ ඒවා නේද? වැඩිකල් තියනවා අඩුයි. සමහර ආචාර්යවරු කියන එක තියනවා කියලා. නමුත් සාමාන්‍යයෙන් අපි කියන්නේ ඍතුපත්‍ය චිත්තප්පත්‍ය ප්‍රත්‍ය ඍතු හැම පරම්පරා දෙකයි ආදී ලෙසට. අපි දැන් කොහොමද දන්නවා පැහැදිලිවම මේ බාහිර ඍතු ටික බොහෝ කල් පවතින ඍතුජ පරම්පරා ලෙසම කල්පයක් විතර පවතින. සමහර කල්ප ගණන් පවතින ඒවා තියෙනවා. ඍතුජ රූපම නැහැ පවතින ඍතුපත්‍ය ඍතු සමුට්ටාන කියන රූප ටික තමයි සන්තතිය තමයි මෙතන පවතින්නේ. ඊට පස්සේ කොහොමද මේක කල්පයත් සමග දැන් අහලා තියෙන කල්ප විනාශ වෙනවා, නැවත ලෝකේ ආරම්භ වෙනවා. මෙන්න මේ කියන කතා එකත් එක්ක මේක ගලපගන්නේ කොහොමද? මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියන එක අපි කතා කරන්නට ඕනේ. අවස්ථා කීපයකදී අපි කතා වුණා මේ රූපේ ෂණික වශයෙන් ඉපදෙනවා බිඳෙන බව ඇත්ත. නමුත් සන්තතිය අවසානයක් නැහැ. සන්තතිය වෙන ක්‍රමයකට පෙරලලා තියෙනවා කියන එක. නේද? උදාහරණයක් අපේ ශරීරය ගත්තොත් මේ ශරීරය පොළොවට පස් වෙනවා. පස් වලින් පොහොර වශයෙන් සාකයක් උරා ගන්නවා. නේද? ඊට පස්සේ ඒ සාකයේ ගෙඩිවලට එක ලැබෙනවා. ඒ විදිහට මේ සන්තතිය වෙනස් රූපයකින් දිගින් දිගට පවතිනවා. හැබැයි ඒ මොහොතේ පහළ වෙන රූපය ඒ තැනම නිරුද්ධ වෙනවා නේද? ඒ නිසා සන්තතිය බොහෝ කල් පැවතුනා කියලා රූපය නිත්‍යයි නෙවෙයි. රූපය කියන එක ෂණ මාත්‍රයි. ඒක ඇති වෙනව නැති වෙනව. සන්තතිය දිගින් දිගට පවතින. අපි කව සසර ගත්තොත් නාම රූප සන්තතිය තාම කෙලවරක් නැතුව අපි පවතිනවනේ. නාම සන්තතිය. ඒ වුණා අපි කියන්නේ සිත නිත්‍යයි කියලා නේද? සිත අනිත්‍යයි. මොහොතක් මොහොත විනාශ වෙන නිසා. නමුත් પરම්පරාවක් වශයෙන් ගත්තොත් එකක් ලෙස ඒකත්තනයක් ලෙස පවතිනවා. මෙන්න මේ කියන කරුණ අපි විශේෂයෙන් හිතේ දරා ගන්නට ඕනේ. මෙන්න මේක හදාරන කොට. ඉතින් අපි දැන් ඉස්සලම පැමිණෙනවා මේකදී අද මාතෘකා කීපයක් කතා වෙයි. අපි පුළුවන් තරම් ඒ කතා කරන්න උත්සාහවත් වෙමු. මාතෘකාව දෙන්නේ අවකාශ ලෝකයේහි ලෝකයේ ඍතුජ රූප වල පැවැත්ම. අවකාශ ලෝකයේ ඍතුජ රූප වල පැවැත්ම. මේක යටතේ අපි කතා කරනවා මාතෘකා ටිකක්. සතර අසංඛේය කල්ප. ඊට පස්සේ
තේජෝ ධාතුවේ ප්‍රභේද සේ බීජ රූප කියන මේ මාතෘකා ටික අපි කතා කරමු විශේෂයෙන් තියෙන මාතෘකා මේ තමයි අපි අද සාකච්ඡාවර ගන්න මාතෘකා ලෝකය ගැන කතා කරනකොට ලෝකය පවතින කාලය ගැන කතා කරනකොට තියෙන ප්‍රධානම වචනේ තමයි කල්පය කියන එක මහා කල්පයක් කියලා කියනවා කල්ප ගණන් පවතිනවා කියලා කියනවා මහා කල්පයක් කියලා කියන්නේ එක පෘථිවියක් හැදිලා පැවතිලා විනාශ වෙලා එම අවකාශයේ හිස්ස පවතිනවා නම් යම් පෘථිවියක් හැදෙන්න කාලයක් ගත වෙනවා හැදිලා පවතිනවා විනාශ වෙන්න කාලයක් ගත වෙනවා විනාශ වෙලා හිස්ස පවතිනවා නැවත හැදෙන්න පටන් ගන්නකම් ඒ අතර කාල පරිච්ඡේදය කියන මහා කල්පයක් කියලා. මහා කල්පයේ කොටස් හතරක් තියෙනවා. පෘථිවිය හැදෙන්නට ගත වෙන කාලය, හැදිලා පවතින කාලය, විනාශ වෙන කාලය, විනාශ වෙලා මොකවත් නැතුව තියෙන කාලය. මේ තමයි මහා කල්පයේ කොටස් හතර. ඒ එක එක කොටසකට කියනවා අසංඛීය කල්පයක් කියලා. මේ අසංඛීය කියලා කියන්නේ සංඛ්‍යාව එක්ක පටලව ගන්නට එපා. දැන් කච්චායන ව්‍යාකරණයේ අනුව අසංඛීය සක්කච්ඡායන හරි කච්චායන විවරණයක හරි තියෙන අසංඛීය කියන සංඛ්‍යාව විවරණය කරන 1.140ක් කියලා. ආම දීර්ඝ කාලයක් ඒ කාලය සම්බන්ධයෙන් ඒකේ ප්‍රායෝගිකත්වය වෙනම කතා කරමු. නමුත් සංඛ්‍යාව අසංඛ්‍යය කියලා කියන්නේ 1.140ක්. පාලි භාෂාවේ තියෙනවානේ සංඛ්‍යාපත. ඒකේ නැති සංඛ්‍යාපතයක් තියෙනවානේ පාලි. නැති එක තමයි දසලක්ෂය කියන එක. ඒකට වෙනම නමක් නැහැ. 10 දස සත 100 සහස කියන්නේ 1000. 10000ට කියන වචන තමයි නහුත. දස සහස කියලා කියන්නේ නහුත. ලක්ඛ ලක්ෂය කියලා කියන්නේ ලක්ඛ ලක්ෂ කියන එකේ ලක්ඛ ඊට පස්සේ කෝටි හැබැයි ලක්ෂ 10ට වෙනම වචනයක් නැහැ. ඒතරේ මේ සංඛ්‍යාපතය හඳුන්වනකොට පාලියේ 6 වෙනි බිඳුව පාලියේ ගණන් කර ගණන් කරන්න හැ කියන්නේ ඒකට වෙනම නමක් නැහැ. එකේ ඉඳන් 7 ඊට පස්සේ කෝටියෙන් කෝටිය වැඩි වෙනවා. කෝටි කෝටි පකෝටි කෝටි පකෝටි එහෙම එක සංඛ්‍යාව වෙනවා. 7ෙන් 7ට වැඩි වෙන්නේ. 7ේ බලෙන් යන්නේ. මේ 7ේ බලයේ ඇතුළත නැති කියන්නේ වචනයක් නැති වෙනම තවන්ටම identity ඒ කියන්නේ යාටම ආවේණික වෙච්ච වචනයක් නැති සංඛ්‍යාව තමයි 10 6 බලය. ඒ කියන්නේ මිලියනය කියන එක. ඒක පාලිය අපි කියන්නේ ඒ සංඛ්‍යාපතේ පාලිය ගණන් ගන්නේ නැහැ අපි. දස සත සහස්ස නහුත ලක්ඛ හිස්තනක් කෝටි. 1.7 කියන්නේ කෝටි. එතකොට ඒකේ තියෙන කෙලවර සංඛ්‍යාවත අසංඛීය. ඒ සංඛ්‍යාවයි මේ වචනයයි පටලව ගන්න හොඳ නැහැ. අසංඛීය කල්පය කියලා කියන්නේ මහා කල්පයේ කොටසක් හතරෙන් එකක්. මහා කල්පයක් ගත්තම මේක මහා කල්පයක් ලෙස හිතමු. කොටස් හතරකට කඩා ගන්නවද? මේක මහා කල්පයක්. මෙතනින් ආරම්භ වුණා කියලා සලකන්න. මෙතන ඉඳලා 1 2 3 4යි. මෙතන අවසන් වෙනවා. මෙතනින් එහාට තව කල්පයක් පටන් ගන්නවා. මේ සියල්ලම තම ගත වෙන කාලයට අපි කියනවා මහා කල්පය කියලා. ලෝකේ හැදී පවතිනවා. ඒ කියන්නේ දැන් වගේ කාලයක්. මේක අපි සාමාන්‍යයෙන් මිම්ම ගන්න ඉරහඳ 15 වූ අවස්ථාවේ පටන්. කොයි ඉරහඳ සම්පූර්ණයෙන් අලුතෙන් 15 වුණා නැත්නම් මීදුමකින් වැහිලා තිබ්බ ඉරහඳ ප්‍රකට වුණා. කෙසේ හෝ ඉරහඳ 15 වුණානේ අග්ගඤ්ඤ සූත්‍රය හැටියට. ඒ ඉරහඳ 15 වෙච්ච මොහොතේ පටන් ලෝකේ සෑදී අවසන් කියලා පටන් ගන්නවා. හැදී අවසන් හැදිලා පවතිනවා. දැන් අපි ඉන්නේ මේ කාලයේහි. මේකට කියන වචනය තමයි විවට්ටට්ඨායි. සිංහලෙන් විවර්තස්ථායි. විවට්ටට්ඨායි. විවට්ඨේ කියලා කියන්නේ හට ගැනීමනේ. එතකොට ඒ විවට්ඨ සංවට්ඨේ කියන්නේ විනාශය. විවට්ටට්ඨායි කියන්නේ හටගෙන පවතින කාලය. ඊට පස්සේ මේක විනාශ වෙනවා. හටගෙන පැවති පවතින කාලේ විනාශ වෙන කාලේ මේකට කියන සංවට්ට මේක විවට්ටට්ඨායි සංවට්ට කල්පය කියලා නම් කරනවා. මේ මහා කල්පේ නෙවෙයි මහා කල්පේ කොටස් හතරකටත් කියනවා කල්ප කල්ප කියලා. කල්ප හතරක්. ඒවට කියනවා අසංකේය කල්පයක්. එකක් අසංකේය කල්පය. ඒක නමක්. ඒ අසංකේය කල්පේ නම තමයි හැදී පවතින ලෝකයේ සෑදී පවතිනවා නම් නැත පවතින කාලය කියලා කියන්නේ හැදී පවතිනට වඩා නැත හැදිනවත් පවතින එකට වෙනවා පවතින කාලය.
පවති මොකද කියන්නේ පවති මේකට කියනවා විවට්ටට්ටායි කල්පය කියලා මේක සංවට්ට කල්පේ විනාශ වෙයි ඊට පස්සේ විනාශ වෙලා මුකුත් නැතුව පවතින කාලයක් තියෙනවා මේකට කියනවා විනාශ වී පවතින හිස් කියලා කියමු අපි හිස් කාලය හැබැයි හිස් කාලය කියුවම මේකේ සමහරට වෙන අදහසක් එන්නට පුළුවන් ඉතින් අපි ඒක කියමු මේ ලෝකේ නොමැති කාලය මනුස්ස ලෝකය ගැන මේ කියන්නේ මේක සංවට්ටට්ටායි කල්පේ ඊට පස්සේ ලෝකය සෑදී මේකට කියනවා විවට්ට කල්පේ කියලා මේ තමයි සාමාන්‍යයෙන් මහා කල්පේ බෙදෙන කොටස් හතර මේකේ එක එක සංවට් අසංඛේය කල්පයකට කොච්චර කාලයක්ද ගත වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ උපමාවකින් දීලා තියෙනවා උපමා දෙකක් දෙනවා නම් තග්ග සංගතේ යොදුනක් දිග පළල උස ගලක් අරගෙන වජිරමය පාසානයක් කස් දිව්‍යමය වස්ත්‍රයකින් මේක පිරිමදින්නට කියලා කියනවා හරිනේ මේක කාසික වස්ත්‍රයකින් කසී රට තියෙන ඉතා සියුම් වස්ත්‍රයකින් එකවරක් අවුරුදු 100කට පරක් පිරිමදින්න එතකොට ක්‍රමයෙන් සේ වෙලා මේක යටපත් නැති වෙලා යනවා ඊට වඩා කාලයක් ගත වෙනවා මේ අසංකේය කල්පයක් ගත වෙන්නට මේ අසංකේය කල්පයක් ගත වෙන ඊට වඩා කාලයක් යනවා ඊට පස්සේ දෙවැනි උපමාව තමයි ඒක ඝන නගරයක් යොදුනක් දිග පළල උස නගරයක් සම්පූර්ණයෙන් අබෑට වලින් පුරවන යොදුනක් උසයි පාතාප්පර තාප්පේ සම්පූර්ණ අබෑට වලින් පුරවන ඒක ඝන අබ කුට්ටියක් කරනවා අවුරුදු 100කට සැරයක් එක අබෑටයක් ඉවත් කරනවා එහෙම ඉවත් කරනකොට ඒකෙදි අබෑට ටික හිස් වෙනවා අසංකේය කල්පේ තාම හිස් ඉවර වෙන්නේ නැහැ ඒකෙන් කියවෙන්නේ ඒකට ටිකක් කිට්ටුයි නමුත් ඊට වඩා වැඩි මේ උපමා දෙක අටුවාව සමාන කරනවා ඒ කියන්නේ අබෑට උපමාවේදී අවුරුදු 100කට අබෑටයක් ඉවත් කරේ ඒක ඝන තනිකර පැක් වෙච්ච අබෑටයක් ඉවත් කරා ඒ වගේ කියනවා කසී සළුවෙන් පිරිමදිනකොට පර්වතය ගෙවෙන්නේ එක අබෑටයක ප්‍රමාණයක් ඒකේ මොකද අදහස් කරේ මේ උපමා දෙකෙන්ම ගත්තේ සමාන උපමා දෙක ශෛලමය පර්වතය කසී සළුවකින් පිරිමදිනකොට එක අබෑටයක ප්‍රමාණයක් ගෙවෙනවා කියලා හිතන්න කියලා අවුරුදු 100කට පරක් පරිමදිනවා එක පාරක් ඒ වගේම අර එක ඝන අබ කුට්ටියෙන් යොදුනක් දිග පළල උස ඒ ප්‍රමාණයෙම අබෑටයක් අවුරුදු 100කට ඉවර කරන්න කියලා. ඒතකොට මේ දෙකම එකම වෙලාවේ පටන් ගත්ත එකම වෙලාව අවසන් වෙන්න බෑ. මොකද එකම පරිමාණයක් තමයි ඉවත් වෙනවා කියලා කියන්නේ. ගෙවෙන්නේ. පරිමාණය සමානයි කොයි ක්‍රමයෙන් ගෙවුණත් ගෙවෙන්නේ එකම පරිමාණයක්. ඒ නිසා මේක අටුවාව මේ උපමා දෙක සර්ව සමාන කරලා තියෙනවා. ඒකෙන් ගම්ම වෙන දේ මොකද ඒකයි පස්සේ කතා කරමු කර්ම පාඩමේදී. ඒකෙන් ගම්ම වෙන ලොකු කතාවක් තියෙනවා මම පෞද්ගලිකව හිතන එක. ඒ කියන්නේ මේ මේ මේකෙන් කියවෙන්නේ මේ උපමා දෙක සමාන කරලා තියෙනවා. අසමාන උපමා දෙකක් නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් තේරවාදී ශාසනයේ තියෙන උපමාවයි උපමේය අතර සංසන්දනයක් කරනකොට උපමේය ඉතා විශාලයි උපමාවට වඩා. සමහරවිට කියන උපමාවයි උපමේය සංසන්දනය කරනවා. දීලා තියෙන ලොකුම උපමාව. නම මෙතනදී අටුවාව කරලා තියෙන වැඩේ තමයි මේ උපමා දෙක සර්ව සමාන කරලා. බුදුරණන් ඇසේ ආද්‍යාසය මේ දෙක සර්ව සමාන කිරීම. ඒකෙන් අදහස් වෙනවා මේ උපමා දෙකයි කාලය අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. නැත්නම් උනාසර වෙන උපමාවක් ගන්න තිබ්බනේ. ගගේ වැලි කැට කියලා කියන්න තිබ්බනේ. ඒ තත්ති විශාලයි ඒකට. එහෙම උපමාවක් ගත්තේ නැහැ. ඒක හරියටම පරිමාණයක් දීලා යොදුනක් කියලා දීලා යොදුනක අවුරුදු 100කට එක අබහැටයක පරිමාණයක් ගෙවෙනවා කියන විදිහට උන්වහන්සේක විස්තර කරලා තියෙනවා. ඒක සංඛ්‍යාමය වශයෙන් අද ගත්තොත් ගණිතීය වශයෙන් හදන්න පුළුවන් කොච්චර කාලයක් යනවද? මොකද අබෑටයක පරිමාණය සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන්. අබෑටයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් කුඩාම ඇටයක්. ඒක කියනවා මස්ටඩ් සීඩ්. හරිනේ අබෑටය. ඉතින් ඒක ලෝකේ සාමාන්‍යයෙන් සලකන ඉතාම කුඩා ඇටයක්. ඒ නිසා මේ උපමාව අරන් තියෙන. ඉතාම කුඩාම ඇටේ සමහර ඒ කියන්නේ කුඩාම එකක් ඒක. ඉතින් ඒ නිසා මේ උපමාවයි මේ කාලය අතර ලොකු සම්බන්ධයක් පේනවා. ඇයි සමාන උපමා දෙකක් ගත්තේ? ඇයි අටුවාවේ දෙක සර්ව සමාන කරේ? ඉතින් ඒ නිසා ඒකයි පස්සේ මුවේ මාත්‍රකාවට මේකෙදි දැන් මෙච්චර කාලයක් ගත වෙනවා දල වශයෙන් එක අසංකේය කල්පයකට. කారణ ඒ කියන්නේ හතර පාරක් අබ ටික ඉවර කරත් මහා කල්ප ඉවර වෙන්නේ නැහැ කියන එකයි මේ කියලා තියෙන්නේ.
එතකොට දැන් මෙතනදී අපි කතා කරා මෙතන ගත්තොත් එහෙම සංඛ්‍යා වශයෙන් ඉරහඳ 15 වෙලා කල්ප විනාශක වැස්ස 15 වෙනකම් මේකට කියනවා විවට්ටට්ටායි කල්පේ කියලා. කල්ප විනාශ වැස්සේ ඉවර වෙලා වැස්ස 15 වෙලා ඉරවල් 15 ලොක්කම් වෙලා ගින්න නිවෙනකම් කල්ප විනාශ වැස්සේ ඉඳලා ගින්න නිවෙනකම් සංවට්ට කල්පේ. ගින්න නිවීමේ ඉඳලා ඒකට කියන්නේ කල්ප සාධක සම්පාදක ජලය නැත්තම් කල්ප ඒකට ලස්සන වචන තියෙනවා මොකද සම්පත්තිකර මේගය හරිනේ කල්ප සම්පත්තිකර මම මතක හදේ ඔව් සම්පත්තිකර මේගය ඒක ඒ කල්ප සම්පාදක ජලය නැත්තම් වර්ෂා වැටෙනකම් ගින්න නිවිච්ච වෙලාවෙ ඉඳලා ඒකට කියනවා සංවට්ටට්ටායි කල්පේ සංවට්ටට්ටායි හිස්ස පවතින කල්පය කල්ප සම්පත්තිකර මේගයේ වැස් වර්ෂා විඳලා ඉරහඳ 15 වෙනකම් ඒකට කියනවා හැදෙන කාලයේ විවට්ට කල්පය. මේ තමයි සාමාන්‍යයෙන් මේ කල්ප හතර සම විස්තරය. දැන් අපි එනවා මේක සම්බන්ධයෙන් ඍතුජ රූප විස්තරයට. දැන් ඔන්න අපි පටන් ගන්නවා හැදීමෙන්. පෘථිවිය නිර්මාණය වෙලා තියෙනවනි. මම දැන් අපේ අටුවාවේ තියෙන විස්තරයට ගියොත් එම් පෘථිවිය අඳින්න වෙන්නේ මෙහෙම. ජලයක් මත තියෙන පාත්‍ර කීපයක් වශයෙන්. මම නිකන් එක සාමාන්‍යයෙන් පෘථිවිය ගෝලයක් ලෙස අපි දැන් සාමාන්‍යයෙන් දන්න ක්‍රමයට පෘථිවිය මම මෙහෙම පෘථිවියක් නිර්මාණය කරනවා මේ පෘථිවිය මනුස්ස තලය මේක උඩින් බැලුවා කියලා හරි හිතාගන්න මේ මනුස්ස තලයක් සාමාන්‍යයෙන් කියන්නේ කෝටි ලක්ෂයක් සක්වලවල් එකට විනාශ වෙනවා කියලා එක සක්වලක් කියලා කියන්නේ මනුස්ස ලෝකයක් මේක කල්පපාඩමේ ඉන්න ඕනේ මම කෙටි හැඳින්වීමක් මේ කරන්නේ මනුස්ස ලෝකයක් සතර අපායක් සැදෙව් ලෝකයක් දිව්‍ය ලෝක හයක් හරිනේ සැදෙව් ලෝක කිව්වේ රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් සුද්ධාවාස සහිතව අරූප හතරක් කියන මේ 31 තලයේ තමයි එක සක්වල. ඒ එක සක්වලක් ඒ වගේ සක්වල වල කෝටි ලක්ෂයක් එකපාර හැදෙනවා එකපාර විනාශ වෙනවා. කෝටි ලක්ෂයක් කියන්නේ ට්‍රිලියනයක් කියන. 1.12ක් තමයි කෝටි ලක්ෂයක් කියලා කියන්නේ. දැන් මෙන්න අපි මේ පෘථිවිය විතරක් ගමුකෝ. අපි දැන් අපි සලකන අපේ සක්වල කියන එක. මේ සක්වල පර්වතවල් මේකේ පර්වත තියෙනවා. ගංගාවල් මුහුදු තියෙනවා නේද? ඉතින් ඊට පස්සේ ලොකු නිම්න තියෙනවා. හිමාලයේ පර්වත රාජ්‍යය තියෙනවා මේ වගේ මේක හරි විසම ස්වරූප ඇති තැනක් මේක සියල්ලම නිර්මාණයලා තියෙන ඍතුජ රූපවලින් මේක දැන් මේ ගොඩාක් තියෙන ඍතුජ රූප මම මේ විදිහට ඇන්දොත් මේ ඍතුජ රූපවල තේජෝ ධාතුව සහිත ඍතුජ රූප මොකද වෙන්නේ කාලයක් පවතිනකොට ක්‍රමානුකූලව දිරන්න පටන් ගන්නවා ඒක වයසට යනවා සන්තතියක් පහළ වෙනකොට ඒ සන්තතිය දිරනවා ජරාග්නිය පාර දෙනවා. එතකොට මේක එන්න එන්න දුර්වල භාවයට පත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සප්ත සූර්ය සූත්‍රයේදී නැත්නම් සප්ත සූර්යෝද්ගමන සූර්යෝද්ගමන සූත්‍රයේදී මේ තියෙන පෘථිවියට තියෙන ඉරට අමතරව ඉරවල් හතක් පායනවා ක්‍රමානුකූලව. ඒ ඉර පායනකොට සිද්ධ වෙන දේවල් සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. හරිනේ? ඉරවල් පායන. ඔය ඉරවල් හතක් පායනවා. හරිනේ? ඒ හතක් පායනකොට ඒ රශ්මිය නිසා උෂ්ණය නිසා මොකද වෙන්නේ මේකේ තියෙන මේ තේජෝ ධාතුව රත් වෙනවා ඒ රත් වෙනකොට ඒ තේජෝ ධාතුවට අපි නමක් දෙනවා ගිනියම් අවස්ථාව නැත්නම් මුහුකල අවස්ථාව මේ ඍතුජ රූපවලින් තේජෝ ධාතුව ගැන මම මේ කියන්නේ තේජෝ ධාතුව මේකෙදි මම මේ පොත් ලියලා තියෙන එකේ පොත රිෆර් කරන් මලන්නේ ඒ නිසා තේජෝ ධාතුවට ගින්න කියලා හඳුන්වලා තියෙනවා මිනිස්සුන්ට තේරෙන්නට හරිනේ මුහුකල අවස්ථාව නැත්නම් ගිනියම් කල අවස්ථාව මේක රත් වෙනවා තේජෝ ධාතුව මේ ඍතුජ රූප කලාපේම තේජෝ ධාතුව ප්‍රකට කරලා ඇන්දේ. ඇයි මේ රත් වෙන්නේ? මේ රස්නේ දැනෙන නිසා, වැටෙන නිසා. ඊට පස්සේ මේක රස්නේ දරන්න බැරුව ටික වෙලාවක් ගියාම මේක උෂ්ණයේ උඩට යනවා, වැඩි වෙනවා. මේක ගිනි ගන්න පටන් ගන්නවා. එතකොට මේ තියෙන තේජෝ ධාතුවට අපි කියනවා ගිනි දැල් අවස්ථාව නැත්නම් දැල් අවස්ථාව නැත්නම් ගිනි දැල් අවස්ථාව. මේක ආවේ සූර්යෝද්ගමණයෙන් පස්සේ. එතකොට දැන් මේ ගින්න හට ගන්නවා. මොකද වෙන්නේ මේක කපු පුළුන් ටිකක් ගිනි ගන්නවා වගේ සම්පූර්ණයෙන් ගිනි ගන්නවා. දේශනාවේ දැක්වෙනවා අංගුත්තර නිකාය සත්තක නිපාතේ තියෙන සූත්‍රය ඒ ඊර පහළ වෙනකොට මොකද පෘථිවියට වෙන්නේ දැන් උදාහරණයට පංචමහා විල් හිඳෙන ඉඳෙන්නේ මට මතක හිටියට පස්වෙනි හතරවෙනි ඊරෙන් මුහුද හිඳෙනවා හතරවෙනි ඊරෙන් පංචමහා විල් හිඳෙනවා පස්වෙනි හිඳෙන් පංචමහා විල් සහ ගංගා ඔක්කොම මුහුද හිඳෙන්නේ පස්වෙනි හිඳේ විලේ
හයවෙනි ඉර පහල හය පස්සේ ඉර පහලනකොට හයවෙනි ඉරෙන් දුන් දාන්න පටන් ගන්නවා. හත්වෙනි ඉරෙන් ගිනි ගන්නට පටන් ගන්නවා. මේක එන්නේ අර මුහුකල තේජෝ වැඩි වෙනවා එන්නේ. දැන් මේ ඉස්සලා කලින් පැවතිච්ච අවස්ථාව තුන මුහුකල තේජෝ කියනවා. මොකද ටික ටික ඒක රශ්නෙට නිරාවරණය වෙලා තියෙන නිසා. මේ තමයි මේක විස්තර කරන ක්‍රමය. මේ ගිනි ගන්නවා. ගිනි ගත්තට පස්සේ කිසිවක් ඉතිරි නොවෙන්නට සම්පූර්ණයෙන් මේක දහනය වෙනවා. දහනය වෙනකොට මොකද වෙන්නේ? දැන් සාමාන්‍යයෙන් හිතන් වතුර ටික රත් වෙනකොට වාෂ්ප වෙනවා. ඝනයක් රත් වෙනකොට ද්‍රව වෙනවා. ද්‍රවයේ වාෂ්ප වෙනකොට වාෂ්ප වෙනවා. ඒක සාමාන්‍යයෙන් වෙන සිද්ධියක්. ඒක සාමාන්‍යයෙන් ක්‍රමානුකූලව මේක සම්පූර්ණයෙන් දැවිලා 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 වායු බවට ආදීනපත් වෙනවා. අපි කතා කරා දැන් තමයි වැදගත් වෙන්නේ රූප කලාප රූප ශරීර රූප සන්තති සන්තාන අපි කතා කරා. ගොඩක් වෙලාවට ගණයක් ද්‍රව වෙනකොට බලපාලා තියෙන රූප කලාපයේද රූප ශරීරයේද ශරීරයට වෙලා තියෙන අන්තර කලාපීය පරත සතර මහා ධාතු වල ලොකු වෙනස්කමක් සිද්ධ වෙලා හැබැයි කලාපයටත් වෙනස්කමක් වෙනවා නමුත් ලොකුම බලපෑල වෙනවා තියෙන මේ අන්තර කලාපී සම්බන්ධයට මේක ද්‍රව භවටපත් වෙනවා ඝන වෙනවා කියලා කියන්නේත් ඒ විදිහට කලාප කලාප අතර අන්තර කලාපීය පවතින බන්ධනය ආදී වැඩි වෙනකොට දැන් මේකේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා මේ උෂ්ණත්වය වැඩි වෙනකොට එතකොට ඝන ද්‍රව වායු කියලා අපි හඳුන්වනවා සාමාන්‍ය ව්‍යවහාරයේදී දැන් මේකෙදි මේ අවස්ථාවේදී මේකේ තියෙනවා ඝන ද්‍රව සාමාන්‍ය මම මේ සාමාන්‍ය කියන වචනයක් යොදනවා සාමාන්‍ය වායුව මේ ටික සම්පූර්ණයෙන් මෙහෙට එනකොට මේ ගිනිගෙන මේ සියල්ල ගිනි ගන්නවා ගිනිගෙන අවසන් වේ මේ ඝන ද්‍රව සහ සාමාන්‍ය වායු කියන ඒවා ඊට සියුම් වායු ඊට සියුම් සල තිබුණේ පෘථුවිය කමන්නේ බලියු ඊට පස්සේ මේකේ ඍතුජ කලාප තිබුණා තරස් වෙනවා මේක රත් වෙන එකින් නෝ අනිත් පැත්තට මේ ඍතු කලාප තිබුණා අනේ ඝන ද්‍රව සාමාන්‍ය වායු කියන ඒවා තියෙනවා මේක තිබුණා පර්වත නේද කඳු හෙල් ආදී තිබුණා ඒ ඝන ද්‍රව සාමාන්‍ය වායු අවස්ථාව පවතිනවා මේකම යනකොට මොකද වෙන්නේ දැන් තමයි ඉරවල් හත පායන්නේ අපි මේක දාමු ටිකක් නිල් පාට තේජෝ එකක් දාමුකෝ නිල් පාටින් ඍතුජ රූපය මාක් කරමු අපි ඒකට වඩා සුදු කළු පාට කළු පාටින් වක් වෙනවා මේක මොකද වෙන්නේ ඉරවල් හත පායනකොට මේ තේජෝ ධාතුවේ රශ්මි බලපත්කම නිසා මේ තේජෝ රත් වෙන්න පටන් ගන්නවා මේ පවතින තේජෝ වලට කිව්වා ගිනියම් අවස්ථාව නැත්තම් මුහුකල අවස්ථාව තේජෝ ඊට පස්සේ මේක තියෙනකොට මොකද වෙන්නේ මේක ගිනි ගන්න පටන් ගන්නවා මේ ගිනි ගන්න තේජෝ වලට කිව්වා මොනවද කිව්ව අපි දැල් අවස්ථාව ගිනි දැල් අවස්ථාව මොකද වෙන්නේ මේ ගිනි ගැනීම සිද්ධ වෙනකොට මේ ඝන ද්‍රව වායු කියන ඒවා මේ අධික ගිනි ගැනීමට භාජනය වෙනකොට ඝන ද්‍රව වායු කියන ඒවා ඊතා සියුම් වායුව බවට පත් වෙනවා මේකට අපි කියනවා දැන් මේ තියෙන ඝන ශරීර ද්‍රව ශරීර වායු ශරීර ඝන ශරීර ද්‍රව ශරීර
වායු ශරීර. ශරීරයේ රූප එකතුනේ. රූප කොටස්. ඒක සියුම් වායුවක් බවට පත් වෙනවා. ඊටාම සියුම් මේකට කියනවා බීජ ශරීරයක් කියලා. මේක තේරුම් ගැනීම පහසුර මම මේ කියන්නේ. මේක තමයි නම් කරලා තියෙන්නේ. මේ වගේ නම් වෙන විදිහට තියෙනවා මේක පහසුව සඳහා. බීජ ශරීරය. මොකද්ද මේකේ ලක් මේ බීජ ශරීරයක් කියන එකේ තේරුම? ඒක තමයි මෙතන වැදගත්ම කරුණ. දැන් මේ රූප ශරීර වශයෙන් තිබේවා සම්පූර්ණයෙන් වෙනස් අවස්ථාවලට පත් වුණා මේ ගිනි ගැනීම නිසා. සම්පූර්ණයෙන් ගිනි ගැන ඉවරුණාට පස්සේ සියල්ල දහණය වුණාට පස්සේ මොකවත්ම නැහැ නෙවෙයි මේ දහණය වෙච්ච අසියුම් ප්‍රමාණයකින් මේකේ පවතිනවා සියුම් ස්වභාවයක්. මේ දින බීජ අවස්ථාවක්. බීජ අවස්ථාවක් කියන එකේ තේරුම දැන් උදාහරණයකට දැන් පර්වතයක් ගිනි ගත්තා කියලා හිතන්නකෝ. පර්වතයක් ගිනි ගැනීම නිසා මොකද හේතුව තේරවාදයේ කියනවා තිබ්බ ලෝකයේ ඒ විදිහටම ගොඩාක් සමාන ලෙස තමයි ඊළඟ කල්පෙත් නිර්මාණය වෙන්නේ. ඒ තිබ්බ විදිහටම තිබ්බ තැන්වලම නිර්මාණය වෙනවා. මොකද්ද මේ ධර්මතාවය? මොකද්ද මේකට තියෙන පදනම? ඔක තමයි මේ කතාවට එන්න ප්‍රධානම හේතුව. ඒකට හේතුව තමයි පොතේ විස්තර වෙන හැටියට මේ සියල්ල විනා දැන් හිමාලය පර්වතය විනාශ වුණා ගිනි ගත්තනම් ඒ ගිනි ගැනීමෙන් ඒ ඝන ශරීරයේ ද්‍රව වෙලා ද්‍රවයක වායු වෙලා සියුම් වායුවක් බවට පත් වෙලා බීජ ශරීරයක් බවට පත් වෙනවා. මොකද්ද මේ කියලා කියන්නේ? උදාහරණයකට බලන්න පස්වෙනි සූර්යා පායනකොට වතුර ටික හිඳෙනවා. වාෂ්ප වෙනවා. වතුර ටික වාෂ්ප වෙනවා. මුහුදු වාෂ්ප වෙනවා. මුහුදු ජලය. ඒක නැවත ලොකු දහණයකට පාත්‍ර වෙනවා මේක ඇතුලේදී ලෝකය ඇතුලේ ගිනි ගන්නකොට. ඊට පස්සේ ඒක බීජ ශරීරයක් ඉතා සියුම් රූපයක් බවට පත් වෙන උෂ්ණත්වය නිසා. මේ බීජ ශරීරය ජලය දහණය නැත්නම් ජලය උණු වීම නිසා ආපු නිසා ඒකට කියනවා ජල බීජ ශරීරයක් කියලා. නැවත ඝනීභවණය වෙනකොට මේක තමයි තර්කය. ජල බීජ ශරීරයෙන් හැදෙන්නේ ජලය. ලස්සනයි තර්කය. මම දන්නේ ඒක විද්‍යාත්මකව නෙවෙයි මම මේ කියන්නේ පොතේ තියෙන එක. හිමාල පර්වතය ගිනි ගත්තට පස්සේ ඒක ද්‍රව වෙලා වායු වෙලා ඉතා සියුම් නාම තියෙනවා සියුම් රූපයක්. හැබැයි ඒකේ තියෙනවා අර හිමාල පර්වතයේ තිබිච්ච ලක්ෂණ. ඒ නිසා එතනදී හට ගන්න. ඒක නිසා නැවත පහළ වෙනකොට අර හිමාලය පර්වතයේ බඳු පර්වතයක් පහළ වෙන්න පටන් ගන්නවා. සමාන ලක්ෂණ. මේක තමයි මේ තියෙන හැටි. මේක ඉතින් බොහෝ දෙනාට ප්‍රශ්න තියෙන්නට පුළුවන්. ඒ ප්‍රශ්න අපි පස්සෙ සාකච්ඡා කරමු. මලත් උත්තර දෙන්න බැරි වෙයි සමහර ප්‍රශ්න වලට. නමුත් තියෙන්නේ මේ විදිහටයි. ඊට පස්සේ අපි හිතමුකෝ මහා පෘථිවියේ පස්තික විනාශ වුණා මෙයා වුණා කියලා ගිනි ගත්තා කියලා. ඒක නිසා නැවත මේක සත්ත්ව ශරීරවල කතා කරන්නේ නැහැ. නැවත නිර්මාණය වෙනකොට ඒ බීජ බවටපත් වෙලා සියුම් රූපයක් බවටපත් වෙනවා. නැවත ඒක ඝනීභවණය වෙනකොට ඒකෙන් පොළව කියන දේ නිර්මාණය වෙනවා. මේ තමයි මේ පරිවර්තන. ඒ නිසා මේ බීජ අවස්ථාවේදී සියුම් වායුවක් ලෙස පවතින එකට බීජ ශරීරයක් කියලා. මේක තියෙනවා අරකේ ගති. හරියට නිකන් පැලයකින් බීජයක් එනකොට ඒ පැලේ ගති ලක්ෂණ ඒ බීජේ තැම්පත් වෙලා තියෙනාසේ අර වගේ කල්ප විනාශක ගින්නකින් දැවෙනකොට එහෙම නැතු මේ නිකන් ගින්නක් නෙවෙයි මේ කතා කරන්නේ කල්ප විනාශක මහ දැවැන්ත ගින්නක නැත්තම් කෙනෙක් අහන්න පුළුවන්නේ දැන් මේ ගිනි තියෙන එකේ නැවත පොළොව හැදෙන්න එපා කියලා ඒ සම්පූර්ණ වෙනස් අවස්ථාවක් මේක වෙනම උෂ්ණත්වයක් වෙනව තත් පාරිසරික තත්වයක් මේක යටතේ විනාශ වෙනකොට මේ රූපීමේ දේවල් ඒ ඝන ද්‍රව වායු තත්ත්ව අතහැරලා වෙනත් අවස්ථාවකට පැමිණෙනවා. ඊටාම සියුම් රූපයක් අවකාශයේ සම්පූර්ණයෙන් පැතිරලා තියෙනවා. ඒකේ අර මූලයේ ලක්ෂණ ගැබ් වෙලා තියෙනවා. ඊළඟට මොකද වෙන්නේ? මේ සියුම් මේ සංවට්ටට්ටයි කාලයේදී මේක ගිනි අරගෙන තියෙනකොට හරියටම භාගි විතර වෙනකොට මේ කල්පෙහි භාගයක් විතර වෙනකොට මේ සියුම් වායු ශරීරය ඊටාම සියුම් එක මුල් භාගයේදී මේක රස්නේයි. මේක රස්නේ ටික 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 අඩු වෙනවා. මොකද දැන් මොකක්වත් මේක රත් වෙන්නට හේතු නැහැ. එන්න එන්න සිසිල් වෙනවා මෙයා. ඊළඟට මොකද වෙන්නේ? අර්ධ භාගයේදී මේක සිසිල් බව වැඩි වෙන්න පටන් ගන්නවා. මේ සියුම් වායු. මේක නිසා මොකද වෙන්නේ? දැන් බලන්න වායුවක් ඝන සිසිල් වෙනකොට මොකද වෙන්නේ? එන්න එන්න ඝනී භවණයට කිට්ටු වෙනවා. ඉතාසියුම් වායුව දැන් ක්‍රමානුකූලව මොකද්ද පරිවර්තනය වෙන්නේ?
සියුම් වායුව සාමාන්‍ය වායුවක්. ඒක ඇත්තටම මේ හරියදිම සිද්ධ වෙනවා. මේ හරියදිම කොහොමද ඒක අපි ලියන්නේ? හරි, මෙතන නියම සාමාන්‍ය වායු ඝන වායු බවට පත් වෙනවා. මේක නිකන් අර වලා පටල, වර්ෂා පටල වගේ නිකන් ඝනීභවනේ ක්ලවුඩ් එකක් වගේ හැදෙනවා. ඊළඟට තවත් මේක සීතල වෙන්න සීතල වෙන්න, මොකද උෂ්ණයට එන්න ක්‍රමයක් නැහැ. සීතල වෙන්නට මේකෙන් ද්‍රව හැදෙන්නට පටන් ගන්නවා. ද්‍රව ස්වභාව. වතුර කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ද්‍රව කියලා වාචික කරමු. වතුර කියනට වඩා ද්‍රව එන්නට පටන් ගන්නවා. එතකොට ඝන වලින් ද්‍රව සාමාන්‍ය වායු ශරීර, ඝන වායු ශරීර, ද්‍රව ශරීර. ද්‍රව තවත් ඝනී භවනයේ වෙලා ඝන ශරීර බවට හැදෙනවා. මේ සීතල වෙන ප්‍රොසෙස් එකක්. ඒතර චන්ද්‍ර සූර්යෝ ආදී නිර්මාණය වෙලා ඒ කට්ටිය කර බීජ ස්වභාවය තිබිච්ච නිසා එතනදි විස්තර කරන්න තේරෙන්නේ නැහැ මට කොහොමද ඒකට උෂ්ණේ ශක්තිය ආවේ කියලා. විද්‍යාව හැටියට ගත්තම එක වෙලාවක් තියෙනවා යුනිවර්ස් විශ්වය සම්පූර්ණයෙන් මැරෙනවා කියලා කතාවක් තියෙනවා සදාතනිකව. මේක එහෙම ගන්න වෙයි. මෙතන කතා කරන්නේ එතන කියන්නේ සම්පූර්ණ මැරෙනවා. ඒක ඉටර්නල් ක්වෙස්චන් ඔෆ් ඉටර්නල්. ඒක අදහසක් විතරයි. සමහර ඒක කියන්නේ තියෙන දැනට තියෙන තර්මෝඩයිනමික්ස් ලෝස් අනුව ගත්තම මේක දවසක සම්පූර්ණයෙන් ඩෙඩ් වෙන්නට ඕනේ. මෙතනදී අපි කතා කරන්නේ මේක සම්පූර්ණයෙන් විනාශ වෙලා අවසන් වෙලා නැවත මෙතනින් ආරම්භයක් වෙනවා. මෙතන තමයි ආරම්භක අවස්ථාව. සංවට්ටට්ටයි කල්පේ මැද ඉඳලා ඔන්න පටන් ගන්නවා අපහු මේ පැත්තට ප්‍රොසෙස් එක. මේක මෙතනින් විතරක් පටන් ගන්න එක නෙවෙයි. සිසිල් වෙනට පටන් ගන්න පටන්. ඊට පස්සේ ටික ඇවිල්ලා මෙන්න මේ ද්‍රව ශරීර පැමිණීම කියන එක තමයි ඇත්තටම විවට්ට කල්පේ මුලට මේක එන්නට ඕනේ. ඒක නිකන් අපි මෙහෙම ලිව්වොත් වඩා හොඳයි. සමහරවිට මම නිතර වෙනස් කරා. ඉතාසියුම් වායුමය ශරීරයක්. හරිනේ? මේකට කියනවා බීජ ශරීරය කියලා අපි. මේ බීජ ශරීරය සිසිල් වෙන්න සාමාන්‍ය වායු ශරීරයක්, ඝන වායු ශරීර හැදිලා ඊට පස්සේ ද්‍රව ශරීර අන්න ඔකට තමයි සම්පත්තිකර වර්ෂාව කියලා කියන්නේ. මේ සම්පත්තිකර මේඝය හැදිච්ච හැටි. මේ සම්පත්තිකර වර්ෂාව මේ ද්‍රව ශරීර තවත් ඝනී භවනයේ වෙලා මොනවද හැදෙන්නේ? ඝන ශරීර බවට හැදෙනවා. මේක ඉරහඳ පහළ වෙනකන් මේක මේ සිද්ධිය සිද්ධ වෙනවා. කාලයක් තිස්සේ වෙන සිද්ධිය. දැන් එතකොට මේ තිබිච්ච විදිහටම නැවත ක්‍රමානුකූලව ලෝකය මේ හරියේදී නිර්මාණය වෙන්නට පටන් ගන්නවා. යම්සේ තිබුණනම් හිමාල පර්වත මෙහෙම සාගර ආදිය ඒවා ඒ විදිහට ගොඩාක් ආසන්න අවස්ථාවෙන් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේක මේ තිබ්බ බීජ ශරීර ක්‍රමානුකූලව සිසිල් වෙන්න පටන් ගන්නවා මේ ප්‍රොසෙස් එකේදී. මෙහෙට යනකොට ඊට පස්සේ මෙතනට එනකොට ඒක ද්‍රව භවයට පත් වෙනවා. මෙතනදී ඒක එන්න ඝන ශරීරයක් බවට පත් වෙනවා. يعني මේක එන්න ඝන වෙලා අන්තිමට ලොකු අපි කෙලින් මඳින් පෘථිවියට නේ
ගණචරිය බවට පත් වෙනවා. මේ තමයි සාමාන්‍යයෙන් මේ විස්තරයේ තියෙන හැටි. දැන් මේකෙදි මොකද්ද වෙලා තියෙන්නේ? දැන් අපිට බලන්න ඕන අවස්ථා කීපයක් තියෙනවා. නැවත ඒ විදිහටම ලෝකය නිර්මාණය වෙන්නට හේතු උනේ ඒ ඝන ද්‍රව වායු සාමාන්‍ය වායු ආදී විනාශ වෙලා නැවත මේ බීජ ශරීර හැදීම. ඒ බීජ ශරීර මූල ධාතු ස්වභාවය තිබිලා තියෙනවා. ඒ නිසා නැවත හැදෙනකොට නැවත එබඳුම දෙයක් හැදෙන්නේ. මේක ප්‍රශ්නයක් කොහොමද ඇයි එබඳුම දෙයක් හැදෙන්නට හේතුව? ඒ නිසා තමයි ලීඩිසෑඩෝ මේ විස්තරය අරගන්න. ඊළඟට මේක කොහොමද මේ බීජ ශරීර තවත් සාමාන්‍ය වායු වෙලා ඝන වායු බවට පත් වෙලා එතකොට සම්පත්තිකර මේඝය හටුවාසනහන් වෙනවා. ඒ ඝන වායුව ද්‍රව බවට පත් වෙනවා සම්පත්තිකර වර්ෂාව. ඊට පස්සේ ඒක තුලින් හරියට වතුර ටික වාෂ්ප ටිකක් වතුර වෙලා වතුර ටිකක් අයිස් වෙනවා වගේ මේක ඒ ද්‍රවය ඒ තියෙන මූල ද්‍රව්‍ය සහිතව ඝන වෙන්නට පටන් ගන්නවා. එතකොට පෘථිවිය නිර්මාණය වෙනවා. දැන් මේකේ හැටියට බැලුවම මේ ඍතුජ රූප ඒතර බීජ රූප ශරීරයෙන් දැවිච්ච පදනම හරි ඍතුජ රූප සන්තතිය අවසන් වෙලා තියෙනවද? නැහැ. ඍතුජ රූප සන්තතිය යනවා. ඍතුජ රූප සන්තතිය ගිහිල්ලා තියෙනවා දිගටම අවසන් වෙන්නේ නැතුව. දැන් මේ වායු සන්තතිය නම් රූප සන්තතිය මේක දිගටම ගිහිල්ලා තියෙනවා ඉදිරියට. මේ ඉදිරියට ගිහිල්ලා තියෙනවා. මේකෙන් සාමාන්‍ය වායුවක් ද්‍රව ශරීරයක් ඝන ශරීර හැදිලා තියෙනවා. ඉතින් මේ process එක ඉදිරියට යනවා සන්තති වශයෙන්. වෙනස් වෙලා තියෙන්නේ මොකක්ද? සන්තතිය වෙනසක් වෙලා නැහැ. රූප කලාප වෙනස් වෙලාද? රූප කලාප මොහොතින් මොහොත වෙනස් වෙන අලුත් රූප කලාප. මොකක්ද ඉන වෙනස් වෙලා තියෙන්නේ මෙතන? රූප ශරීර. රූප ශරීරයේ වෙනසක්. ශරීරයේ අවස්ථා කීයක් දැන් මේක පෙන්වන්න කරනවා? ඝන ද්‍රව වායු වශයෙන් තියෙනවා ශරීර අවස්ථා තුනක්. ඒවා එකටම පවතිනවා. ඒක සම්පූර්ණයෙන් දහණය වෙලා බීජ ශරීරයක් බවට පත් වෙලා තියෙනවා. ඒ බීජ ශරීර නැවත වායු සාමාන්‍ය වායු ඝන වායු වෙලා ද්‍රව වෙලා ඝන. ඊට පස්සේ ඝන ද්‍රව වායු තුනම තියෙනවා අපෝ. මේ සියල්ලම ඝන වෙනවා කියන එක නෙමෙයි අදහස් කරේ. ඇත්තම කොටසක් විතරයි. ආපහු මේක විනාශ වෙනකොට ආපහු බීජ ශරීරය නිර්මාණය වෙනවා. ඒක තේරවාදයේ හැටියට බලන්න විනාශය කල්ප විනාශය ලෝක විනාශය යනු ඍතුජ සන්තතිය අවසන් වෙනවා කියන එකක් නෙවෙයි. ඍතුජ සන්තතිය දිගටම යනවා. ඒ පවතින ශරීරවල ස්වභාව මේ වෙනස මහා කල්පයක් ඇතුළත සතර අපායේ භූමියට ඊට පස්සේ මනුස්ස ලෝකයට දිව්‍ය ලෝක 6ට ප්‍රථම ධ්‍යාන බ්‍රහ්ම ලෝක 3ට මේ සිදුවීම වෙනවා. කල්පයක් පාසා කල්ප 8කට පාරක් කල්ප 7ක් ගින්නෙන් විනාශ වෙලා 8 වෙනි පාර ජලයෙන් විනාශ වෙනවා. කාර ජලයකින් වාෂ්මික ජලයකින් දිය වෙනවා. එතකොට ඒ වෙලාවේදී ද්විතිය ධ්‍යාන බ්‍රහ්මතලය දක්වා විනාශ වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ වාතයකින් විනාශ වෙනවා 64 වෙනි අවස්ථාවේදී තෘතිය ධ්‍යාන බ්‍රහ්මතලය දක්වා. එතකොට නැවත ඒ වාතයෙන් විනාශ වුණාම නිර්මාණය වෙනකොට තෘතිය ධ්‍යාන තලය දක්වා පහු නිර්මාණය වෙන්නට ඕනේ. ගින්නෙන් විනාශ වුණාට මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝක ප්‍රථම ධ්‍යාන බ්‍රහ්ම ලෝක පවා ආපහු විනාශ වෙන්නට ඕනේ. ඒ නිසා මේක සාමාන්‍යයෙන් තේරවාද ක්‍රමයෙන් අපි හිතුවම මේ සාමය අපිට පේන්නේ නැහැ දිව්‍ය ලෝක ආදී සියුම් රූපනේ. එතකොට ඒවා මේ ගොඩාක් තවත් ඒ කියන්නේ අපි දකින මේ සාමාන්‍ය පදාර්ථ නෙවෙයි තවත් පදාර්ථ සියුම් පදාර්ථ තියෙනවා නම් ඒ දෙවියන් ආදීන් සෑදිච්ච ඒවවල පවා ඒ දිව්‍ය ලෝක ආදී සෑදිච්ච ඒවවල පවා ලොකු වෙනස්කම් සිද්ධ වෙනවා කියන එකයි මේ කියන්නේ. කියන මුළු සිස්ටම් එකේම ලොකු වෙනස්කමක්. අපි දකින අපි නොදකින ඒ සියලු පදාර්ථවල ලොකු වෙනස්කමක් සිද්ධ වෙනවා. හැබැයි මේක සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහේ ක්‍රමයකට. මේක තමයි නියාම දීපණිය පොතෙන් අපිට හම් වෙන විස්තරය. ඉතින් වේහප්පලය අසඤ්ඤ සත්‍යය සුද්ධවාස පහ කියන ලෝක හතෙහි මේ වගේ දැන් මනුස්ස ලෝකයේ වුණත් ලෝක විනාශය යනු ඝන ද්‍රව වායු බීජ ශරීර බවට පත්වීම හැදීම යන නැවත ඝන ද්‍රව වායු බවට පත්වීම. එහෙම නැතුව අලුතෙන්ම රූප සන්තතියක් ආරම්භ වීමක් නෙවෙයි. පැවති රූප සන්තතියක් බිඳීමක් නෙවෙයි. එහෙම ආරම්භ වුණොත් එහෙම අලුතෙන් හටගන්නේ කොහොමද ඍතුජ රූපයක්? ඍතුජ රූපයක් හටගන්න නම් කලින් තේජෝ ධාතුවක් තියෙන්නට ඕනේ.
ඒ කලින් තේජෝ දාතු තියෙන්න පුළුවන් කර්ම කලාපයක කර්මජ චිත්තජ ඍතුජ කලාපවල. නමුත් අපි කර්මජ චිත්තජ ඍතුජ ආහාර දින ඕන කලාපයක. එතකොට ඍතුජ රූපණේක සම්පූර්ණයෙන් විනාශ වුණා නම් සන්තතිය පටන් ගන්න වෙන්නේ කම්මප්පච්චේ ඍතුජ චිත්තප්පච්චේ ඍතුජ ආහාරප්පච්චේ ඍතුජ වගේ තියෙන. ඒ වගේ කී මේ මුළු මහා දැවන්ත ලෝක ධාතුවක් ආරම්භ වෙයි කියලා හිතන්න තමයි සයවයි තරම් මෙඩිකල් පවතින්නේ නැහැ. ඍතු ප්‍රත්‍ය ඍතු සමුට්ඨාන්නේ තියෙන. ඒ නිසා මේ ඍතුජ රූප සන්තතියෙහි ආරම්භයක් නැහැ. මේක ආපහු නැවත ඒ සයිකල් එකම වැඩ කරනවා ආපහු. මේක ආපහු ගිනි ගන්නවා. ආයේ රස්නේ ඇලිලා සීතල වෙලා. ආයේ ගණී භවනේ වෙලා ආයේ හැදෙනවා. මේ ඉදින් නැවත 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 මේ සිද්ධියම සිද්ධ වෙනවා. එතකොට මේකේ ආරම්භයක් නැහැ මේ චක්‍රයේහි. එහෙමනම් මේ චක්‍රයේ ආරම්භයක් නැත්තම් මේ ඍතුජ පරම්පරාවෙහි ආරම්භයක් නැති විය යුතුයි. මේකත් දිගට අර පරණ විදිහට. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ ආරම්භයක් තියනවා කිව්වොත් මොකකින්වත් තොරව ඍතුජ රූපයක් හටගෙන තියෙනවා. එතකොට ඒකේ පරිසම්පාදයේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. හැබැයි මේ රූප ශරීරවල සකස් වීම බිඳ වැටීම සකස් වීම බිඳ වැටීම කියන මේ ලෝකයේ ඇතිවීම නැතිවීම කියන එක වේහප්පල අසඤ්ඤ සත්ත සහ සුද්ධාවාස පහ කියන ලෝක හතෙහි පවතින්නේ. අරූප ලෝකේ මං ගන්න නැති එකේ තියෙන අවකාශය සාමාන්‍ය. මොනවා හරි වාතයක් ඇති එතනින් ඉහෙට තමයි අනන්ත ආකාශය කියන්නේ හිස් අවකාශය කියලා කියන්නේ. ඒක අපි පැත්තකින් තියමුකෝ. අර ලෝකවල මේ වගේ රූප ශරීරමේ වෙනසක් ගැන තේරවාදී කතා කරන්නේ. එතකොට ඒකේ හැටියට ඒ රූපතල හැමදාටම මේ විදිහට තිබිලා තියෙනවා. ඊට හිතන්න අමාරු සිද්ධියක්. නමුත් හිතනවරගෙන ඒක කොහොම තේරුම් ගන්න කියලා. මෙතනදී අපිට තේරෙනවා මොකද මෙතනදිත් වෙලා තියෙන්නේ ඒකම තමයි සන්තතිය ආරම්භයක් නේ. සන්තතිය ආරම්භය නේද අපිට ඒක ඒකේ ඒ අර වගේ ප්‍රශ්නයක් එන්නේ නැද්ද? දැන් හිතන්න ඔය වේහප්පලේ තලේ හැමදාම ওই විදිහට තිබුණා කියලා. කියලා කියනකොට ඒක ටිකක් හිතට අමාරුයි අපිට බලන්න. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මොකද්ද ඒ අදහස මොකද්ද කියලා. මෙතන ඒක අපිට ඉන්නේ නැහැ ගැටලුව. ඇයි අපිට මෙතනත් ඒ ප්‍රශ්නේ තියෙනවා? හිතුවොත්. ඇයි සන්තතිය ආරම්භයක් නැහැ? මෙතන වෙලා තියෙන රූප ශරීර වෙනස් වෙනෝනේ. ඒ වෙනස් වීම තුල අපිට ඒක එහෙම වෙන්නේ නැති කියලා ඒක හිතට එනවා. ඔකට නාම සන්තතියක් තියෙනවා. ඒකනේ තෝමස් ඇක්වයිනාස් අන්තිමට ආවේ ආරම්භයක් නැති මේ පරපුරක්. දැන් අම්මගේ අම්මා. ඔහොම ගිහිල්ලා මේකේ ආරම්භයක් තියෙන්න ඕනේ. මොකද්ද මේ කෙලවරක් නැහැනේ. මොකද්ද මේ ප්‍රශ්නේ? ඒ නිසා අනිවාර්යෙන් ආරම්භක සත්‍යයක් ඉදිරියට. ඒ තමයි දෙවියන් වහන්සේ. සෑම වස්තුවකම චලනය සිද්ධ වෙන්නේ තවත් වස්තුවක චලනයක් නිසා. ඒ දන්නවද නැහැ. මොකක් හරි චලනයක් එන්නේ භෞතිකමේ. ඒ හැම තැනකම මේක චලනයක් තියෙනවා සිද්ධ වෙනවා. ඒ මොකක් හරි ශක්ති වැයවීමක් වෙන්න ඕනේ අද කාලේ ගත්තොත්. ඒතර මේ වගේ හැම වස්තුවක්ම චලනයේ වෙවි තියෙනවා. එහෙනම් චලනයේ නොවන චලනයේ ආරම්භ වෙච්ච චලනයේ නොවන අචල දෙයක් තිබිය යුතුයි. ඒ දෙවියන්ස්. එයායි තර්ක පහක් එනවා එයාගේ. පහෙන් හතරක්ම ඔය මූලයේ සම්බන්ධයෙන්. එනේ එකක් දෙකක් ওই මූලයේ සම්බන්ධයෙන්. එතකොට මේ ප්‍රශ්න හැබැයි ඒක දුරු වෙන තැන තමයි තේරවාදයේ හැටියට කාංකා විතර මේ ශුද්ධිය. ඒක දුරු වෙන්නේ වෙන ක්‍රමයකින් නෙවෙයි. ඒක දුරු වෙන්නේ මුල බලලා. මොකද මුලක් නැත්තම් යම් පරපුරක මුලක් නැති බව ප්‍රත්‍යක්ෂ කරගන්න බෑනේ. මුලක් නැතිනම් මුලක් නැති බව ප්‍රත්‍යක්ෂව දකින්න බෑදී මුලක් නැහැනේ දකින්න. එහෙමනම් ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න දෙන එකම ක්‍රමයයි තියෙන්නේ. මුලක් තිබිය හැකි බවෙහි මුලක සම්භාවිතාව විය නොහැකි කියලා තේරුම් ගැනීම. මුලක් පැවතීම අසම්භව්‍යයි කියලා තේරුම් ගත්ත ගමන් මුලක් නැහැ කියලා තේරෙන්න බලන්න. ඒතකොට තමයි පටිච්චසමුප්පාදේ නැවත නැවත මෙනෙහි කරන්න කියන්නේ. ඒ මෙනෙහි කරනකොට විශේෂයෙන් අමාරු දෙන අවිජ්ජාපච්චය සංඛාරා කියන සම්බන්ධය. කොහොමද මේක දුරු කරන්නේ? මේක අපි එදාට කතා කරමු. කොහොමද මේක ප්‍රායෝගිකව කෙනෙක්ට වටහා ගන්නට ක්‍රමවේදය තියෙන්නේ කියලා. එතකොට තේරවාද විපස්සනා විදි. මේ ක්‍රමයට ගියාම ඒක නැවත නැවත බලනකොට යෝගියාට දැනෙන දේ මේකේ මුලක් තිබිය නොහැකි කියන එක. නැත්තම් දැන් වේහප්පල තලයේ හැමදාටම තියෙනවා කියන කතාව අහුනම අපිට අමුතුයි. මේකේ ත්‍රිදුර සන්තතිය ආරම්භයක් නෑ. ඒක වැහුනේ අර රූප ශරීර වෙනස් වෙච්ච නිසා අපිට ඒක නිකන් ඒක ගානක් නෙතුන. නමුත් ඇත්තටම බැලුවොත් සන්තතිය ආරම්භයක් නෑ. නාම ශරීරෙත් සන්තතිය ආරම්භයක් නෑ. ඒතකොට එහෙමනම් ෘතුජ සන්තති කියන කතාව චිත්තජ සන්තති එහෙම නෙවෙයි. සිතෙන් අලුතෙන් ආරම්භ වෙනවා. කලින් සන්තතියක සම්බන්ධයක් නැහැ. කර්මජ සන්තතියක් අලුතෙන් භවයේ ආරම්භ වෙනවා. ආහාරජ සන්තතියක් ගන්න ආහාරයෙන් ආරම්භ වෙනවා නේ. තිබිච්ච එකක සම්බන්ධ නැහැ. ඍතුජ ශරීරය එහෙම නෙවෙයි. ඍතුජ සන්තතිය කියන එක මේක හැමදාටම තිබුණා කියලා යන්නේ.
සමයක විශේෂයි. ඒ නිසා මේ මාත්‍රකාව මම ගත්තේ. මේ විස්තරය ගත්තේ මේක චක්‍රයේ පේන්න උනන්ද. ඒ කියන්නේ මෙතනින් ගියාම මේ චක්‍රය මෙතනින් මෙහෙම එන්නට ඕන. ඒකයි මේ කතා කරලා තියෙන්නේ. මේ එකමයි. මේක බීජ ශරීරය මෙතනට එන්නේ. මෙතන තාපහ විනාශ වෙනකොට එන්නේ බීජ ශරීරය. ඒ නිසා මේක තමයි තේරවාද ක්‍රමයෙන් අපිට දෙන්න තියෙන විස්තරය. මේක බොහෝ කෙනාට අලුත් වෙන්නට ඇති. මේක හේතුව මේක අපිට අටුවාවෙන් හම් වෙන තොරතුරක් නෙවෙයි. මේක ලෙඩි සෑඩෝ සානස අරගෙන තියෙන්නේ. නැවත ඒ විදිහෙම ලෝකයක් නිර්මාණය වීමට යම් යුක්තියක් හොයනකොට ඒකෙදී ආපු ලස්සන තර්කණයක්. ඒක ගොඩක් වෙලාවට සාකාදී උදාහරණ ගත්තම හරිත භාවය සම්ප්‍රේෂණය වෙනවනේ. සාකේකින් සාකේකට පරපුරකින් පරපුරකට ඒ උපමාව තමයි උන්වහන්සේ අරගෙන තියෙන්නේ. ඒක විද්‍යාත්මකව ගත්තොත් මෙහෙම එකක් තියෙනවා. සමහර ක්‍රියාවලි හැබැයි ශක්තිය සම්බන්ධයෙන් ඒක කිව්වොත් එහෙම දැන් සමහර සමීකරණ තියෙනවා. H2 + O2 ගත්තම අපිට එනවා H2 O කියන්නේ මේක දෙකකින් දෙකුනේ වැඩ කරන්න ඕනේ. එතකොට හරි නේද? නේ? හරි. මේ සමීකරණය මට මතක හැටියට දෙපැත්තම වැඩ කර පුළුවන් නේ. මේකෙන් මේක හදන්න පුළුවන් H2 වලින් වායුවට එන්න පුළුවන් තත්ත්ව මත. ඒ නිසා ඒ වගේ සිද්ධියක් මේ සිද්ධ වෙලා තියෙනවා. මම කියන්නේ මේක සර්ව සම්පූර්ණයෙන් හැම එකටම බලංගුයි කියලා. ඈ ශක්තිය එන්න ඕනේ. ඒක තමයි මේක තියෙන්නේ. ශක්තිය කියලා නිර්වචනයක් තියෙනවා මෙතන. ඒ කියන්නේ මෙතනදී වෙන්නේ බන්ධන ඇති කරන එක. ශක්තිය නිදහස් වෙනවා මෙතනදී. මෙතනදී ශක්තිය අපි. ඒකයි මම කිව්වේ මේ රිවර්ස් වෙන්න පුළුවන් කියන සිද්ධිය පැහැදිලිද? ඒක මෙතන තියෙනවා. නමුත් මෙතන තියෙන ගැටලුව තමයි විද්‍යාත්මක ක්‍රමයෙන් මේක සාධාරණීකරණය කරන්න අමාරුයි. මෙතන තියෙන ගැටලුව තමයි ඉරහඳ එහෙම හැදෙනකොට නැවත ශක්තිමත් ශක්තිය ජනනය වුණේ ශක්තිය ලැබුණේ මොන පදනමින්ද කියලා. ඒක කෙසේ වෙතත් මේ ප්‍රශ්නේ ඉදිරි කරනවා මම. මේක තමයි සාමාන්‍යයෙන් අපිට තියෙන විවරණය. ඉතා සාර ලක්ෂණ විවරණයක් නිසා මම මේක ගත්තා. මේක නියාම දීපණී කියන පොතෙන් උපුටා ගත්තේ. මේකෙන් මට අවශ්‍ය වෙන අදහස ගම්ම්‍ය කරන්නට ඍතුජ රූප සම්තතිවල ආරම්භයක් නැහැ කියන කතාව. මම මෙතනින් අවසන් කරනවා ඍතුජ රූප කියන පාඩම බීජ ශරීර කියන එක. බීජ ශරීරේ බීජ රූප කියන්නේ බීජ රූප කියලා කියන assume ඍතුජ කලාපවල සමූහය. ඊටම assume බීජ රූප කියලා කියන්නේ බීජ ශරීරය හැදිලා තියෙන කලාප වලට. ඒකේ තියෙන තේජෝ ධාතුවට බීජ කියලාත් නම් කරලා ඇති. මම පොතේ හෑන්ඩ් අවුට් එක කියවනකොට ඒකේ තියෙන තේජෝ ධාතුව වෙනම නම් කරලා ඇති. ඔව් ඒකත් කියනවා නියාම දීපණයේ ඇසුරෙන් නිර්මාණය කරපු එකක් මේක. සම්පූර්ණයෙන් ඒක ලිව නෙවෙයි. ඔව් විස්තර වෙන්නේ නැහැ. ඉස්සර වෙලා නැහැ ඒක. ඉන්නින් විනාශ වුණාට පස්සේ ආබස්රයෙන් යට හරි පිටු කොට ජලයෙන් කියලා ඊට පස්සේ අපි හිතමු කො වාතයෙන්ම කියලා. එතකොට කොහමද අපිට මේ ජීවේ හෝ මොකක් හරි වෙන්නේ? පැමිණෙන්නේ. පැමිණීම. ඒක නම් සඳහනක් මට එච්චර අහුවෙලා නැහැ. හරි. ඉඳනු මෙහෙටි. මොනවයි කරුණ දෙක කරපට ඒකේ පළවෙනි ප්‍රශ්නේ නම් විසඳන්න හරි අමාරුයි. කොහොමද ජලයෙන් සහ වාතයෙන් මේක සිද්ධ වෙන්නේ කියලා. මොකද දැන් උදාහරණයකට මේ සිද්ධිය මම මෙහෙම ඇඳලාට මං කෝණේ තේරවාදී ක්‍රමයට අඳිනවා නම් වෙනම ක්‍රමයකින් මේක අඳින්න තියෙන එක නේද? පඨවි සන්ධාරක ජලය කියලා එකක් තියෙනවා නේද? ඒ පඨවි සන්ධාරක ජලය මත පෘථිවිය පවතිනවා. මොකද පෘථිවිය පැතලී කියලා මේක හැටියට. එතකොට ඒක විනාශ වෙලා හැදෙන හැක යම් ක්‍රමයකට වෙන්නේ. ඊට පස්සේ කාර ජලය ගත්තම අර කාර ජලයෙන් විනාශ වෙන එක මට මතක හැටියට සාරත් දීපණී කියන්නේ. පෘථිවි සන්ධාරක ජලයෙන් තමයි විනාශ වෙන්නේ. ඒ බඳු කාර බවක්. ඒ වගේ එකක්.
වහින්නේ. ඒතර ප්‍රශ්නයක් එනවා වහිනකොට කොහින්ද වලාකුළු තියෙන්නේ? වලාකුළු නම් බාබස්සට තුණින් යන්නේ. ප්‍රශ්න තියෙනවා ඒවල. වහිනකොට කොහොමද වැස්ස පහළ වෙලා වැහැලා 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 වහිනවන වලාකුළු තියෙන්නේ උඩින්? එහෙනම් ආබස්සරට උඩින් වලාකුළු තියෙන්නට ඕනේ. ඒතර එහෙනම් මේක වෙනම ක්‍රමයකට වෙන්න ඕනේ මේ ජලයෙන් කියන ඒ සිද්ධිය වෙලා තියෙන්නේ. වාතයෙන් විනාශ වෙනකොට වාතයක් කැළඹෙන්න පටන් ගන්නවා. ඒක සමහර අර අර මේකත් දරාගෙන ඉන්න වාතයද? සාමාන්‍ය ඒක විනාශ වෙන්නේ නැහැ. ඒක පෘථිවි සංධාරක ජලය කියන එක නැතුනොත් එහෙම ඒක මුළු විශ්වයෙන් ඒක තේරවාදී හැටියට ඒක මුළු විශ්වයම තියෙන එකක්. ඒ කතාව මම උදාහරණ දී ගොත් එහෙම ඒ කතාව අද මේ සමාජයේ කියන්න හරි අමාරුයි. ඒ කියන්නේ හිතන්න මුළු විශ්වයෙන්ම වතුරක් තියෙනවා. ඒ වතුර උඩ පාත්‍ර වගේ ලෝක ටිකක් තියෙනවා. මේක තමයි ඉස්සරේ. ඒ ලෝක පාත්‍ර තුනක් එකිනෙක හැප්පෙන තැන සිදුරක් තියෙනවා. මේ දැන් ලෝකාන්තරිකය. ඒ පාත්‍රයේ මුව විට තමයි සක්වල ගල. ඒ සක්වල ගල එල්ලිලා ඉන්නේ ලෝකාන්තරිකයේ සත්තු. ඒ කට්ටිය වැටෙන්නේ වතුරට. වැටිච්ච ගම පුරන්නේ පටවි සංධාරක ජලයට. මේක තමයි විස්තරය. ඒ විස්තරේ ඉඳලා මේක විස්තර කරන්නට වෙන්නේ. එහෙම වුණොත් මට වෙනම ඩයග්‍රෑම් එකක් මේකේ අඳින්න වෙන්නේ. මම දලව සාමාන්‍යයෙන් අපි දන්න පෘථිවියේ විස්තරයත් එක්ක විනාශ වීම ආදී එක මේක නිර්මාණය කරේ. අරකෙදී සාර්ථක ක්‍රමයක් ඇති ඒ තියෙන අදහස අනුව එක විස්තර කරන්නට. ඒක මට කරන්න හරි අපහසුයි. මෙතනින් මේ ක්‍රමයෙන් විස්තර කරන්න බෑ. කොහොමද වතුරෙන් මේක විනාශ වෙන්නේ කියලා අහුවොත් පෘථිවියේ තියෙන වතුරෙන්මනේ පිටින් වතුරෙන් එන්නට බෑනේ. ඒක හරි අමාරු ක්‍රමයක් විස්තර කරන්න. ඊට පස්සේ වායුවක නම් පුළුවන් අද තියෙන විද්‍යාත්මක ක්‍රමණින් ගත්තම නේද අර ගැලැක්සීස් ඇවිල්ලා හැප්පෙනකොට ලොකු එක එක ක්‍රමවලට සෝලා වින්ස් කියලා තියෙනවා නේද එක එක. මොන හරි ක්‍රමයකින් කියලා හරි හිතා ගන්නට පුළුවන්. ඊළඟට දෙවෙනි එක ඇහුවේ මේ ලෝකේ නිර්මාණය වෙනකොට ගින්නෙන් විනාශ වන නිර්මාණ වල ආබස්සරෙන් ඉන්නේ. ඒ ණය ක්‍රමයේම ගන්න. උකට කියන්නේ ණය ක්‍රම දීම කියලා. දැන් උදාහරණයකට ගත්තොත් විසුද්ධි මාර්ගයේ ආහාර පච්චය උතුජ සන්තතිය දීලා නැහැ. කොච්චර ආයුෂද කියලා. ඒක ටීකාවේ කියන්නේ සමාවෙන්නේ. ඍතු පච්චය ආහාර සන්තතිය දීලා නැහැ. කම්මප්පච්චය ආහාරජ සන්තතිය අනුකූලව ගන්න ණය ක්‍රමයේ තිබ්බ නිසායි දීලා නැත්තේ කියලා කියනවා. එනිසයි කම්මප්පච්චේ ආහාරජ සම්පතිය කම්මප්පච්චේ ආහාර සමුට්ටානේ 12 වෙනා වගේ ඍතුපච්චේ ආහාර සමුට්ටානේ 12යි ආහාරපච්චේ ආහාර සමුට්ටානේ 12යි ඒක ගන්න ඍතුපච්චේ ආහාර සමුට්ටානේක දීලා නැහැ ඒක ගන්න කිනෝ අර ණය ක්‍රමය. ඒ වගේ ගත්තම අපිට පැහැදිලි ණය ක්‍රමයක් තියෙනවා. ආබස්සරේ විනාශ වෙලා නැහැ. යටමකින් තමයි ප්‍රථම ධ්‍යාන තලයට එන්නේ ඉක්මනට. එතකොට අරක නිර්මාණය වෙනකොට පෘථිවිය ජලයෙන් විනාශ වෙලා සුභකින්නේ ද්විතීයික ධ්‍යාන තලයට එනවා ඇති. ඊට පස්සේ ප්‍රථම ධ්‍යාන තලයට එනවා ඇති. එතනින් මනුස්ස තලයට පැමිණෙනවා. වායුවේ විනාශනයට වේහප්පලය. එතනින් පල්ලෙහාට. එතනින් එහාට එන්න බෑ. සුද්ධ ආවාසෙන් පහළට එීමක් නෑ. අසඤ්ඤ සත්‍යය කෙනා ඊට එහෙම අර ඉන්න පුළුවන් අසඤ්ඤ සත්‍යය කෙනා සාමාන්‍යයෙන් ආබස්තරෙන් තමයි වේහප්පලෙන් තමයි එනවා ඇති. ඉතින් ඒ නිසා එතන ගන්න වෙන්නේ ඒ ක්‍රමයට. අවසර ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. ජලය එන්නට කලින් ජල වාෂ්පර වායු ගෝලේ මේ වලාකුළු වගේ තියෙන. එහෙම එකක් තියෙනවා. ඊට පස්සේ අපි ලෝකේ හැදුනට පස්සේ වායු ගෝලේ වගේයක් හැදෙනවනේ. නේද? ඒක උනත් දැන් කොලයක් එහෙම දැම්මොත් පාවි තින්. ඒ ඝන භාවය. ඒ සියල්ලම නැතුව නිකන් හුදු පැතිරිච්ච නිකන් වෙනමම පරමාණු ගොඩක් වගේ ලක්ෂණයක් මම මෙතන අදහස් කරේ. එහෙම ඒ කියන්නේ දැන් අපි ගන්න දැන් වායු ගෝලයේ තියෙන වාතය තින්. මේ වාතයේ යම් පීඩනයක් තියෙනවනේ. ඒක දරන්න පුළුවන් බවක් කොලයක් දැම්මොත් එහෙම ඒකනේ එකපාර වැටෙන්නේ නැත්තේ. ඒක හිමින් වැටෙන්නේ මේ වායු ගෝලයේ තියෙන පීඩනය නිසා. උඩර තියෙන පීඩනය නිසා. ඉතින් ඒ නිසා ඒ වගේ ඝන භාවයක් තමයි මේ සාමාන්‍ය වායු කියන එකෙන් අදහස් කරේ මම. මේක සම්පූර්ණයෙන් විනාශ වෙලා ගියාම එහම වායු තලයක්වත් නැහැනේ මේක ගුත්‍යයක්වත් නැහැනේ මේක දරාගන්න කිසිම ආකාරයක. ඉතින් ඒ නිසා ඒක මම අදහස් කරේ සියුම් අංශ රූප ටිකක් සියුම් පදාර්ථ ටිකක් අර වායුවක තියෙන ලක්ෂණවත් නැති මේ අද අපි ගන්න වායුවක තියෙන ලක්ෂණ. ඒ නිසා තමයි සියුම් වායුමය කියලා අදහස් කරේ. ඒක මොකද්ද විද්‍යාත්මකව කියලා මට කියන්න තේරෙන්නේ නැහැ. ඒ අදහස් කරේ ඒ වගේ දෙයක්. එමේ සම්මානත බොහොම දෙයක් තියෙනවා. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. තේරුවන් සරණයි.
තනස අන්නේ දැන් නැති හින්දා අන්නේ දැන් අර අපේ සාමාන්‍යයෙන් ගෑස්ට් ගෑස් ටැංකියක් ගිනි අරගෙන හරි කවුරු හරි නැති වුණොත් එතන එයාගේ රූප සම්පතිය විනාශ වෙනවා නාමය අපි කොහේ හරි යාගේ එනවා ඉපදීමක් ගැන අපි උපකල්පනය කරනවානේ සවනහස මෙතන මේ ලින්කින් ඉන්න ඇතිවීමේදී සත්‍යයන්ගේ නාමයට මොකද සවනහස වෙන්නේ නෑ නෑ මේ මේ ගින්නට කවුරුත් අහුවෙන්නේ නෑ මේ කල්ප විනාශක ගින්නට මිනිස්සු අහුවේ සත්තු අහුවෙන්නේ නැහැ. ඔක්කොම ටික සත්තු ටික මනුස්ස ලෝකෙට එනවා අපායක සත්වයෝ මනුස්ස ලෝකෙට ඇවිල්ලා නැත්තම් දිව්‍ය ලෝකෙට ගිහිල්ලා මිනිස්සුයෝ කොහොම හරි ධාන උපදවලා බ්‍රහ්ම ලෝකවලට යනවා. එක සත්ව කොට්ටාසයක් ගැන කියන නියත මිත්‍යා දෘෂ්ටි ගත්තායි විතරක් ගැලවෙන්නේ නැතුව වෙන විනාශ නොවන සක්වලක අවිචිරනවා කියලා. නැත්තම් අනිත් ඔක්කොමලා මේ මනුලෝකට ඇවිල්ලා සුගතිර ධර්මතාවයක් ලෙස ධාන උපදවලා උඩ යනවා. කවුරුත් මේ මේ කොටින්ම දෙවෙනි ඉර පායනකොටවත් කවුරුත් නැහැ. නෑ එහෙමයි සවනස් බෝබින් තව ප්‍රශ්නයක් තියෙනවා සවනස් දැන් අර මහා කල්ප අටකට පස්සේ යන ජලයෙන් විනාශ වෙනවා කියන්නේ ඔව් 64ක් මහා කල්ප 64කට පස්සේ වාතය විනාශ වෙනවා එතන මොකද සවනස් ධර්මතාවයේ වේහප්පලේ විතරක් එතන ඉතු වෙන්නේ ඒ වෙනකම් නැති වෙලා මේක සමහරු කියන්නේ උපේක්ඛා ධානය සුඛ දුක්ඛ වලට බලපෑමෙන් තොරව පවතින ප්‍රණීත ධානයක්නේ. ඒ නිසා ඒ ඒ ධානය තියෙන තලයට විනාශය ඉෆෙක්ට් කරන්නේ නැහැ කියලා. තලය හැදිලා තියෙන්නේ ඒ වගේ ධානයක් පිණිසනම්. ඒකේ සාධාරණයක් තියෙනවා. මොකද හේතුව මේකේ අවසානයේ ලියලා ඇති මේ පොලේ මේකේ තියෙන්නේ doctrine of necessity. ඒ කියන්නේ මොකක් සඳහාද මේක සිද්ධ වෙන්නේ කියලා එකක් කතා කරනවා. මේක අද කාලේ විද්‍යාඥයෝ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අදහසක්. මේ doctrine of necessity එක බොහෝ කාලයක් 900 ගණන් වෙනකන් ඒ තිබිච්ච ප්‍රබල අදහසක්. මේ law එකක් සිදු වෙන්නේ කවර හරි අර්ථයක් පිණිස කියලා. එතකොට ඒ ක්‍රමයෙන් ගත්තම වේහප්පලය නිර්මාණය වෙලා තියෙන්නේ පංචමධ්‍යහනේ භූමියේ ඉපදීමට නම්. ඒ ක්‍රමය තේරවාදී කියන්නේ එහෙමයි. පංචමධ්‍යහන උප්පත්ති සඳහා වේහප්පලය හැදිලා තියෙන්නේ. එතකොට එහෙම වුණාම ඒ ධ්‍යානයේ තියෙන සුඛ ඒ ධ්‍යානයේ ලක්ෂණ බලපානවා ඒ භූමිය හැදිලා තියෙන ක්‍රමයට. එහෙනම් ඒ ධ්‍යානය සුඛ දුක්ඛ වලින් ගොඩාක්ම ඈත් වෙලා ඒ බාධා වලින් තොර වෙලා තියෙන ධ්‍යානයක් නිසා ඒක මේ ලෝක විනාශක වගේ ධර්ම වලින් බාධා වෙන එකක් නෙවෙයි කියලා කියන්නේ. එතකොට ඒකේ සාධාරණත්වයක් තියෙනවා. ඉතින් මේකේ දැන් උදාහරණ මම මේ ප්‍රශ්නේ නිසාම ගන්න හෑන්ඩ්අවුට් එකේ 6 වෙනි පිටුව. අසංකේය කල්ප චක්‍රය තේරවාදී දක්පැති අසංගේ කල්ප චක්‍රය පහත පරිදි විවර්ත කල්පය විවර්ත කල්පය තුළ මහා පෘථිවි ආදී විශාලව පහළ වී කවරක් සඳහාද ඊතලයේ විවර්තට්ටායි කල්පයේ අග කල්ප විනාශක අග්නිය පහළවීම පිණිස විවර්ත කල්පයේදී අවකාශ ලෝකයේ අති විශාල ආකාරයෙන් පහළ වේ අනතුරුව විවර්තට්ටායි කල්පයේ පුරාවටම ධර්මතාවයක් ලෙස අවකාශ ලෝකයේ අති ඍතු රූප සන්ත ජරාවෙන් මඩිනු ලැබීමෙන් ජරාග්නියෙන් දවනු ලැබීමෙන් ක්‍රමයෙන් දිරාන්නේ මෙසේ දිරායම නිසාම කල්ප විනාශක අග්නියට මේ ජරාග්නිය කියන්නේ දිරීම කියන්නේ කල්ප විනාශක අග්නිය කියන්නේ ඉර ඉර hina පහළ වෙන එක ඉර ඉරවල කියන කල්ප විනාශක අග්නියට අවකාශ ලෝක දවා විනාශ කළ හැකිවන්නේ එසේ දිරායම නිසා එබැවින් මහා පෘථිවි ආදී පහළ වීම කල්ප විනාශ අග්නිය පහළ වීම පිණිස එලෙසටම පහළ වූ ඍතුජ රූප සම්පතිය වල දිරායමද කල්ප විනාශ අග්නියෙන් විනාශ වීම පිණිස කියලා අපිට කියන්න පුළුවන් විවට්ටට්ටායි කල්පේ අග කල්ප විනාශ අග්නියේ පහළ වීම කවරක් සඳහාද ඒක විනාශ කරලා සංවට්ට කල්පයේ තුල බීජ ශරීර සහ ඍතු බීජ පහළවීම පිණිස ඍතු බීජ කියලා කියන්නේ ඒකේ තියෙන තේජෝ ධාතුවට බීජ ශරීර කියලා කියන්නේ ඒ රූප කලාප දෙකට විවට්ටට්ටායි කල්පයේ අග පහළ වී සංවර්ත කල්පයේ පුරාවටම අවකාශ ලෝකයේ মানে විවට්ටට්ටායි කල්පයේ අග පහළ වී සංවර්ත කල්පයේ පුරාවටම අවකාශ ලෝකය කල්ප විනාශක අග්නිය දැවීමෙන් බීජ ශරීර බවට පත්වන්නේ හරි එබැවින් විවට්ටට්ටායි කල්පයේ අග කල්ප විනාශක අග්නිය පහළ වෙන්නේ බීජ ශරීර සහ ඒවායේ ඇති ඍතු බීජ ඇතිවීම පිණිස බීජ හැලතුන. ඊට පස්සේ සංවට්ට කල්පයේ තුල බීජ ශරීර සහ ඍතු බීජ පහළ වීම සිද්ධ වෙන්නේ විවට්ට කල්පයේ තුල කල්ප සම්පාදක ජලය පහළ වීම පිණිස. සංවර්ත කල්පයේ අග භාගයේ මුලුල්ලෙහි බීජ ශරීර සිසිල් වීම නිසා සාමාන්‍ය වායු ශරීරද තරමක් ඝන වායු ශරීරද පහළ වේ. ඉන් අනතුරුව තවදුරටත් සිසිල් වීමෙන් කල්ප සම්පාදක ජලයේ දෙම ජලය එම ජලයේ තවදුරටත් සිසිල් වීමෙන් මහා පෘථිවි ආදී ඝන ශරීරද නිර්මාණ වේ. එබැවින් බීජ ශරීරවල පහළවීම කල්ප සම්පාදක ජලයේ පහළවීම සඳහාය අවසානෙක විවට්ට කල්පයේ තුල කල්ප සම්පාදක ජලයේ පහළවීම විවට්ට කල්පයේ තුල මහා පෘථිවි ආදී විශාල පහළවීම සඳහාය ඒක නැවත වතාවක්
විවට්ට කල්පේ මුල පටන් පහළවන කල්ප සම්පාදක ජලයෙන් අවකාශ ලෝකයේ අතිවිශාලාකාරයෙන් පහළ වේ. හරිනේ අනතුරුව ඊට පස්සේ ආපහු යනවා විවට්ට අට්ටයි කල්පේ මුලුලේ ආපහු ආ චක්‍රය ගමන් කරනවා. එහෙම තමයි අපිට කියන්නට වෙන්නේ. ඒ වගේ ගත්තට පස්සේ ඩොක්ටරින් ඔෆ් නෙසෙසිටි එක තමයි තේරවාදයේ ප්‍රබලම තියෙන්නේ. උත්තරේ දෙන්න වෙන්නේ පංච මධ්‍යහනේ සඳහා හැදිච්ච භූමියක් නිසා පංච මධ්‍යහනේ තියෙන අර ප්‍රතිපක්ෂ ධර්ම වලින් අතිශයින් පිරිසුදු භාවය නිසා උපේක්ෂා ස්වභාවය නිසා සුඛ දුක්ඛ වලින් තනිකර බැහැර වෙච්ච නිසා ගින්න ජලය වායු ආදීන් බාධාවකට පැමිණෙන්නේ නැහැ ඒක. ඊට පස්සේ මේ මහා කල්පය කිව්වම ඒකේ කල්ප ආපහු හය ක්‍රමයකට කඩනවා. ශූන්‍ය කල්පය බුදුවරු පහළ වීම අනුව. බුදුවරු නැති කල්ප ශූන්‍ය. ඊට පස්සේ සාර මණ්ඩ කියන හතරක් ඉන්නවා. වර තුන සාර කල්පේ එක නමයි එක බුදුරයි මණ්ඩ කල්පේ දෙනමයි වර කල්පේ තුන් නමයි සාර මණ්ඩ කල්පේ හතර නමයි භද්‍ර කල්පේ පස් නමයි. ඔක තව අටුවාවක සම්පූර්ණ වෙනස් ක්‍රමයකට තියෙනවා නම් කිරීම. වෙනස් ක්‍රමයක නම් කිරීමක් තියෙනවා. ඔය එක අටුවාවක තියෙන විස්තරය. ඉතින් ඒ බුදුවරු පහළ වීම අනුව තමයි භද්‍ර කල්පේ කියලා නම් කරලා තියෙන්නේ. පස්තමක් පහළ වෙච්ච නිසා. එහෙම නැත්නම් ඒකේ මේ ආයුෂයේ වෙනකක් ප්‍රශ්නයක් නෙවෙයි. බුදුරු කවුරුත් නැති කල්පේ ශූන්‍ය කල්පේ. තියෙන මේ වායු මේ අර වගේ ඝනී භවණේ වීමක් තමයි මොකක් කරේ. එකතු වෙලා මේ අර අලුත් ග්‍රහලෝකයක් නිර්මාණය වෙනවා වගේ නිර්මාණය වෙන එක ක්‍රමානුකූලව. මොනවා හරි ඒ තියෙන එක්ක තියෙන එකක් සූර්යයෙක් බවට පත් වෙනවා මොනවා හරි හිම ක්‍රමයකින්. එකපාර කෙලින්ම පාතු භවණේ වෙනවා කියන එක හිතන්න අමාරුයි. එහෙම උනොත් එමේ තවත් ශ්‍රේකකව. ඔව් ඒ කියන්නේ තව ඒකේ තවත් විදුල પરම්පරාවක් තියෙන්න එපයි කොහෙන් හරි ඒකට එක්ක එන්නේ. එකපාර පහළ වෙන්න බෑ නිකන්. නිකන් එකපාර පහළ වුණොත් එහෙම ඒක 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 ප්‍රතිසමුපාදයේ ප්‍රශ්නයක් නේද? එතකොට කියන්න වෙනවා ඒ සූර්ය හය දෙනාගේ ඍතුදි රූපවල ආරම්භයේ හේතුවක් නැත. ඒ නිසා ඒකෙත් මොකක් හරි ඍතුදි රූපවල පරිවර්තනයක් නැත්තා වෙනවා ඇති. මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා කියන්නේ. හරි තේරුවා සර්. අසතේනසත්. ආදරෝ සර් නබුදේ. සර්නස මේ අර දැන් අප ප්‍රශ්නයක් තියෙනවා දැන් ලෝකෙ ඔක්කොම දැන් විනාශ වෙලා දැන් රීසෙට් වීමක් වගේ නේ වෙනස වෙනස අවසානේ. සර්නස දැන් වායි ලෝකේ අවදිදී මුල්ම ජීවික සයිනස් එන්නේ කොහෙන්ද සයිනස්? මුල්ම ජීවිය දහන්නේ. ඔව් එහෙමයි සර්නස ජීවි පහළ විය යුතුයිනේ. දේශනාවේ හැටියට බ්‍රහ්ම ලෝකෙන් උපදින්නේ පල්ලෙහාට. වේහප්පලේ තරම් ඉඳන් ඉහළ වෙන්නේ වාතයෙන් විනාශ වෙනකොට. ජලයෙන් විනාශ වෙනකොට සුභකින්හේ ඉතිරි වෙනවා. ගින්නෙන් විනාශ වෙනකොට ද්විතිය අධ්‍යාන බ්‍රහ්මතල තුනම ඉතිරි වෙනවා. එතන ආභස්සරයේ තමයි ඒක මහා බ්‍රහ්මතලය. එතනින් පහළ වෙනවා කියලා කියන්නේ. එතනින් කෙලින්ම නෙවෙයි මනුලෝ ප්‍රථම ධ්‍යානතරට ඉස්සල් එනවා. එතනින් තමයි චුත වෙන්නේ මනුලෝට. ඉස්සල් ප්‍රථම ධ්‍යානතරට එනවා. දිව්‍ය ලෝකේ සර් අර මේ බ්‍රහ්ම ලෝක ටික සර් එකින් එක පිළිවෙලට විනාශ වෙවි පවතිනා නේ සර්. දැන් ආයේ අර يعني ඒ බ්‍රහ්ම ලෝකෙ ිටු එක්කෙනා තව ප්‍රථම ඒ බ්‍රහ්ම ලෝකෙට එද්දි අර ටික විනාශ වීමක් විනාශ වෙලා ඉවරයි. සම්පූර්ණ ඔක්කොම ටික විනාශ වෙනවා. බ්‍රහ්ම ලෝකේ පළවෙනි බ්‍රහ්ම ලෝකේ තලයේ දක්වා සියල්ල විනාශ වෙලා තමයි හිස් කාලේ තියෙන්නේ. එතකොට ද්විතිය අධ්‍යයන බ්‍රහ්ම තලයේ යට තියෙන ඔක්කොම විනාශ වෙලා ඉවරයි දැන්. ඊට පස්සේ ආය නිර්මාණය වෙනවා. නිර්මාණය වෙනකොට ඉස්සල්ලාම බ්‍රහ්ම ලෝකේ නිර්මාණය වෙන්නේ. එතකොට ඒකට තමයි ඉස්සල්ලා උපදින්නේ. එතකොට මනුස්ස තල නිර්මාණය වෙලා තියෙනවා. ඊට පස්සේ ඒකෙන් පල්ලේ හැටෙනවා මනුස්ස ලෝකෙට. ආයම සර් මම හිතුවේ අර විනාශ නම් අර ආය අර ඇතිවීමක් මට මේ එකපාරට මතක් වුණේ කියන ආයවර වෙලා ක්‍රමක්‍රමයෙන් අර ටික හැදි හැදි උන් පල්ලේට යනවා නේද? ඔව් විනාශ වෙන්නේ පල්ලේ ඉඳන් උඩට. හැදෙන්නේ උඩ ඉඳන් පල්ලේට. උඩ ඉඳන් පල්ලේට. මේ එයි මසර් සර් මේ අර මුල් මගෙන් ජීවය ඇති වෙලා ඊට පස්සේ අර ඒ තණ්හා වගේ දේවල් ඇතුළට පස්සේ තමයි අපායවල එහෙම නෑ අපාය හැදිලා තියෙනවා. අපායවල එහෙම හැදිලා තියෙනවා. ඒ වට අනුව උප්පත්තිය ලැබනවා ඊට පස්සේ.
ඒක නම් මට තේරෙන්නේ නැහැ කියන්නේ. ඒකනම් අපි සතර අර මේ භූත ගැන පාඩම් කරද්දි කිව්වා රහට සංවේදී වෙන වර්ණයක් තියෙනවා අර සුළඟේක අපිට පේන්නේ සංවේදී නෑ. ඔව්. අපිට එතනත්දී අවකාශයේ යම්කිසි සංවේදීතාවයක් තමයි නැසන තියෙන්නේ. ඒකේ තියෙන්නේ පුතේ අහස නිල් වෙන්නේ නෑ සූර්යාගෙන ආලෝකය මේ කැඩෙන හැටිනේ. වායු ගෝලයට ඇතුළත් වෙනකොට නේද? සූර්යාගෙන ආලෝකය කැඩෙන ක්‍රමයට තමයි ඔය නිල් පාට එන්නේ. ඒකේ එන කෝණයයි ඔක්කොම ටික. ඒකනේ හවස රතු පාට වෙන්නේ ඒකනේ. ඒ කෝණේ වෙනස් වෙනකොට. ඒකේ වාතය නෙවෙයි නිල් පාටට පේන්නේ අපිට. ඒ වෙන වෙන ආලෝකයක් පේන්නේ නිල් පාටට. සූර්යාගෙන් පැමිණෙන ආලෝකයේ උඩදී නිල් පාට ලෙස පේනවා ඒ හරියදී. එහෙම නැතුව මේ වාතය නෙවෙයි නිල් පාට ලෙස පේන්නේ. වාතය පේන්නේ නැහැ. ඊට ප්‍රේණ තුඩින්ද කියලා අහුවොත් ඒක ඉතින් මට තේරෙන්නේ නැහැ කියන්නේ. සාමාන්‍යයෙන් මෙහෙමයි ඉතින්. දැන් තියෙන ක්‍රමයේ හැටියට චාතුම් මහරජික තලයේ තමයි ඉර තියෙන්නේ. පොතේ තියෙන විදිහට චාතු මහරජික තල ඉරයි හඳයි දෙකම අපි හිතමු හඳ කියලා ඉතින් හඳේ දුරින් තියෙන්න ඕනේ චාතු මහ. ඒකත් උඩ යට තියෙන. යදුණක් උඩින් පල්ලේ. පුතාට තියෙන දැන් ඉස්කෝලේ ඉගෙන ගත්ත දැනුමත් එක්ක සංසන්දනය කරන්න එපා මේක. මේක සම්පූර්ණ වෙනස්. ඔව්. ඒකේ මේ කියන්නේ මේක හැටියට පෘථිවිය ලොකු ඉරට වඩා. දැන් විද්‍යාව හැටියට ඉර මං හිතන්නේ මිලියනක්ද හොද ලොකු ඉනේ පෘථිවියට වඩා. ඉතින් ඒ නිසා මේ යදුණ 50 ඉර. යදුණ 49 පල්ල හඳ. ඇතුලේ තියෙන්නේ පලිඟු නෑ පලිඟු දෙකේම පිට රත්තරන් රිදී එකක සම්පූර්ණ ඒ කියන්නේ වෙනස් සාමාන්‍යයෙන් ඉතින් භාවනා කරන සායනසල මම අහලා තියෙනවා ඉතින් ඒ විදිහට පේනවා කියලා කියනවා මට ඒක තේරෙන්නේ නෑ මොකද්ද මේ කියන්නේ කියලා මේ ඒක මොකද්ද මේ කියන්නේ කියන්නේ මොකද්ද මේ අපිට පේන්නේ හෝ මේක කියලා ගහරුටත් එවුවනේ යානයක් අද නගදිත් නේ මේක මට ඉස්සර කරන්න තේරෙන්නේ නෑ මට තේරෙනවා ඉතින් ප්‍රශ්නේ එන්නට ඕනේ සාධාරණයි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නෙට පුතේ උත්තර නැහැ ඉතින් මම ඉගෙන ගත්තා කියලා මට ඒකට උත්තර දෙන්න බෑ. මොකද දෙපැත්තම දන්න කෙනෙක් වශයෙන් මට කියන්න පුළුවන් එකක් මේ දෙක සංසන්දනය කරන්න නම් යන්න එපා. යන්න එපා කියලා කියන්නේ මං කියන්නේ අරක හරි මේක වැරදි මේක හරි ඒක වැරදි කියන එක නෙමෙයි. සංසන්දනය කරන්නට බැරි එකක්. සර්ව සම්පූර්ණයි. හිතන්නකෝ ඉතින් නිකන් පූල් එකකට පාත්‍ර ටිකක් දැම්මම වගේ තමයි මේක තියෙන්නේ. ඕක විද්‍යාත්මක ලෝකයේද විද්‍යාත්මක ලෝකයේද කිව්වොත් කියයි කෙලින්ම සුරංගන කතාවක් කියලා. අය අර ඇට්ලස් කියන යෝධයානේ ලෝකෙ උස්සන් හිටියා කිව්වේ නේද? ග්‍රීසියයි. ඉතින් ඒ වගේ කතාවක් කියලා කියයි අනිවාර්යෙන්. ඉතින් ඒක වාදයක් නේ. ඒක මට විශ්සර කරන්න තේරෙන්නේ නැහැ. පොත්පත්වල හොම තමයි විශ්සර කරලා තියෙන්නේ. එමන් සනස ගොඩක් මින්සස රහත්දාන ලැබේවා. තෙරවසනේ. එරුවන් සරණයි සාමිනාංශ අවසරයි දැන් මේ විදියට අපි කල්ප තුනක්ම බ්‍රහ්ම ලෝකේ ඉන්නේ අර පළවෙනි බ්‍රහ්ම තලයට වැඩිය උඩ හරි පළවෙනි බ්‍රහ්ම තලයේ ආයුෂය මෑනියෝ අසංකේය කල්ප එකයින් උපරිම අසංකේය කල්පෙන් දෙක තුනෙන් එකක් තමයි ප්‍රථම බ්‍රහ්ම පාරිසද්ජය බ්‍රහ්ම පුරෝහිතය අසංකේය කල්පෙන් භාගයයි මහා මේක අසංකේය කල්පය මොකද මහා බ්‍රහ්මේ ඊට පස්සේ පරිත්‍රාභ පරිත්‍රාභ අපමානාභ ආබස්සර කියන ඒවා දෙකයි හතරයි හරියටම කිව්වොත් හතයි තුනෙන් හතයි හතරෙන් එකයි අටක් වෙන්න බෑ මොකද හේතුව ඒක ජීවත් වෙන්නේ එකක විතරයි එක කල්පෙක එහෙමයි සාමාන්‍යයෙන් අනිත් එක දැන් මේ බීජසාරි නැමේ බී ඒක දැන් අපි හිමාලයේ එතනම හැදෙනවා කියන්නේ ඔව් ඒක සාමාන්‍යයෙන් ඒකෙත් තමයි සුවිශේෂී ලක්ෂණයක් තියෙනවනේ නේද සාමාන්‍යයෙන් ඒකයි මම තේරුම් ගන්න එක කියන ක්‍රම හැටර ඒ හරියම තමයි තියෙන්නේ ඊට පස්සේ ඒ ස්පේස් එකේ මෙයා තියෙනවා අන්තිමට ගණ යන්නේ වුණාම ඒ ස්ථානයේ තමයි පහළ වෙනවා ඔව් හරියන හරිය තෙරුවන් සරණයි ස්වාමිනාංශ ඔව් තෙරුවන් සරණයි ස්වාමිනාංශ මේ අට කතාවේ ස්වාමිනාංශ මේ දැන් දඹදිව පරිමාණය දීලා තියෙනවනේ ස්වාමිනාංශ යොදුන් දසදහසක් කියලා මම ස්වාමීන් වහන්සේ ඒක මේ දැන් අද කිලෝමීටර් ගානින් බැලුවහම මන්දමන් හිතන්නේ මම ඒක හරියට බැලුවා කියලා යොදුනක් කියන්නේ සැතපුම් 16යි කිලෝමීටර් 25 එතකොට 10000 එන්නේ වැඩි කරන්න ඕනේ හරි එතකොට 150000ක් එනවා
කිලෝමීටර් ඒක ස්වාමීන් වහන්සේ හරියද කියලා මේ මට ඒක මේ පරිමාණය හරියද කියලා මට දැනගන්න ඕනේ මේ එහෙනම් මෙහෙම මෙහෙමනේ මෙහෙම තමයි ලෝකෙ තියෙන්නේ මේකට කියනවා පෘථුවි සන්ධාරක ජලය මේක වාතය මේක වාතලයේ ඉතින් තියෙන ජලතලයේ ටික ලොකුට දෙමුනේ මේක වාතලයේ මේක අතිශය කැළඹි කැළඹි තියෙන්නේ ඒක නිසා මේක දරන් ඉන්නවා සම්පූර්ණයෙන් මේක ජලතලය පෘථිවිය කියන එක තියෙන්නේ මේ විස්තර කරලා තියෙන විදිහට මෙහෙම තා පෘථිවියක් මෙහෙම එනවා පෘථිවියක් මෙහෙම එනවා මෙහෙම මෙහෙම පෘථිවිය එකිනෙකට සම්බන්ධ වෙවි තියෙනවා එතකොට මේක නිකන් පාත්‍ර ටිකක් තිබ්බම ඒකේ පස් පිරව කියලා හිතන්නකො මේ තමයි පෘථිවි තලය මේකට තමයි මේකේ මැද තියෙනවා මහ මෙරු පර්වතේ හැම එකම තියෙන මහ මෙරුව මේක උඩ තියෙන සක්‍ර භවන ආවතින්සි නෑ මේක උඩ ඉදි උඩින් තමයි යාම තියෙන්නේ මේක උඩ තව 300 මේක හරියට බැදක් ගියාම මේක 84000 යදු මේක හරියට 42000 කෙනකොට මේක තමයි ඉර තියෙන්නේ මෙතන හඳ තියෙන. ඉර හඳ මහ මෙරු වට යන්නේ. උඩ ඉඳන් බැලුවොත් මෙහෙමයි. මෙතන මහ මෙරුව නම් සිලින්ඩර් එක වගේ හැඩයක් තියෙන. පැති හතර පාට හතරක්. පාට එකතු වෙන තැන්වල වෙන පාට. පාට අටක් තියෙනවා. ඒක හැටියට සමහර පොත්වල කියන හැටියට. දඹදිව පැත්තේ තියෙන පැත්ත නිල්. ඒ නිසා අපේ මුහුද නිල්. මේකේ දකුණු පැත්තේ මේ තමයි ජම්බුද්දීපය මේ පැත්තේ උතුරු කුරුදෙවෙයිනේ එකක් පුටුවක හැඩයක් මන්ද නැහැ පුටුව කියන්නේ මොකද්ද ඒ අදහස් කරේ කියලා එකක් අඩහඳක හැඩයක් මෙහෙම ඉන්නද නේ අඩහඳිකෝ තව එකක් පීට හතරස් එකක් තාපත කියනවා මිනිස්සුන්ගේ මූණුත් ඒ වගේ කියලා මන්ද නැහැ කොහොමද කියලා. එතකොට මේක තමයි යොදුන් 10000 කියලා කිව්වේ. මහා මේරු මුදුනේත් යොදුන් 10000යි. තව තින්ස භවන. මේකෙත් යොදුන් 10000යි. මේක වටේ තියෙන පර්වත. දැන් මෙහෙමත් කියන අටුවා. 이르දියෙන් යනකොට 이르දිම දෙට පේන්නේ පුටුව මොකක් හරි පුටුව අඳිමු අපි ඒ කියන්නේ. මොකක් හරි දාමු මෙහෙමක. එතකොට ඉරිදිමතෙක්ට යනකොට නෙළුම් විලක් මැද නෙළුම් මල පත්‍ර හතරක් පත්‍ර හරි පෙති හතරක් හරි හත පැත්තෙන් තියෙනවා මේ තමයි සාගරය මේ සාගරයේ මේ හරි යදුන 84000 ගැඹුරුයි මේ තියෙන්නේ චක්‍රවාට පර්වතය මේක 82000 උසයි යදුන් මේක 84000 මේක උසම තැන හරිනේ නන්දෝපරන්ද දමනේට තාවතින්සර වඩිනකොට මේක තමයි වහන් හිටියා කියලා. මේ චිත්‍රය අඳින්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. ඒක මම සවර සම්පූර්ණ කියන්නේ හරියට තේරුම් ගන්න තියෙනවා මේක. මට අඳින්න පැය දෙක තුනක ලෙක්චර් එකක් කරන්න පුළුවන්. සම්පූර්ණයි. ආයිද උදාහරණයකට චක්‍රවාල පර්වතයෙන් එහා පැත්තට පැන්නොත් එහා පැත්තේ පෘථුවියට. චක්‍රවාල පර්වතයෙන් පැන්නොත් එහා පැත්තට පාත්‍ර එක තැනක් සෙට් වෙන තැනක. දැන් පාත්‍ර තුනක් තිබ්බම මොකද වෙන්නේ? කොහොමද හැප්පෙන්නේ? හිඩසක් හිටිනවා මේ තමයි ලෝකාන්තරිකය ලෝක තුනක් අතර තියෙන හිඩස මේක තමයි විවරණය ඒකයි මම කියන්නේ ලෝකේ පැතලීමේක හැටියට ආ ඒකේ මේ
වෙන විස්තර හොයන්න යන මේක ඒ තරම් හැමතැනම කතනක නෙමෙයි හැමතැනම බුදුරජාණන් වහන්සේ මේක කිව්වද මම ඒකත් කියන්න බැත්ත මෙහෙම කියලා නෑ හැබැයි පරිනිර්වාණ සූත්‍රයේදී උන්වහන්සේ දේශනා කරනවා මේක යොදුන් 240,000යි ගැඹුර මේක 480,000යි මේක 960,000 යොදුන් ඈ පරිණාමන සූත්‍රයේදී භූමිචාල සූත්‍ර පාඨයේදී කොහොමද දේශනා කරන්නේ වාතලය කම්පා වීමෙන් ජලතලය කම්පා වේ ජලතලය කම්පා වීමෙන් පෘථිවිය කම්පා වේ මොකද්ද මේ කියන්නේ විස්තර කරන්න හොඳට වයි වාතලය කම්පා වෙනවා ලොකුවට එකපාරට කියන්නේ ජලතලය කම්පා වෙනවා ජලය කම්පා වෙනකොට පූල් එකේ තියෙන පාත්‍ර වල මොකද වෙන්නේ මෙහෙම සූත්‍ර පාඨයක් තියෙනවා තව තැනක තියෙනවා මහණෙනි යොදුන් 500ක මත්සයෝ මොකද ඉන්නවා යොදුන් 500ක් කියන්නේ දැන් අපේ දිලු මහත්මිය කිව්වා වගේ 16න් වැඩි කරොත් නේද වැඩි කරමු එක 9000 කිලෝමීටර 9000ක් දිගයි හැතැම්ම 9000ක් හරිද 500 වරක් 6 16 8000ක් නේ 16 වැඩි කිරීම 5නේ 8000 යොදුන් 8000ක් දිගයි හැතැම්ම 8000ක් දිග මාළුවෙක් මේ සූත්‍රය පහරාද සූත්‍රය තව තැනක් කියනවා සිංහයා සිංහනාද කරලා නේද යොදුන් කියද යොදුන් තුනක් දුර ගිහලා උගේ හඬ අහනවා මේ තේරවාද ත්‍රිපිටකයේ තියෙන තොරතුරු බුදුරජාණන් වහන්සේ හිටියේ මෙහෙම අදහසකද කියලා ඇහුවොත් මෙහෙම අදහසක හිටියා කියන්නට තොරතුරු තියෙනවා ත්‍රිපිටකයට අනුව මම කියන උන්වහන්සේගේ අදහස මට තේරෙන්නේ ත්‍රිපිටකයේ තියෙන තොරතුරු අනුව දැන් කෙනෙක් හිතනවා මේක ඇයි කතා කරේ කියලා. ඉතින් මේක තමයි තොරතුරු ඇත්ත. දැන් අපි කිව්වොත් එහෙනම් භූමිචාල සූත්‍රය විස්තර කරන්න කියලා වාතලයක කියවලා තියෙනවා දන්නවා. වාතලයේ කම්පා වීමෙන් ජලතලය. කෙනෙක්ට කියන්න පුළුවන් වායු ගෝලයේ කම්පා වීමෙන් වතුර. ඒක නිසා වේ සුනාමියක් වගේ කම්පා වෙනද? එහෙම විස්තරයක් කරන්න පුළුවන් කෙනෙක්ට. මම නැහැ කියන්නේ. හැබැයි අටුවාවේ තියෙන එහෙම නෙමෙයි. අටුවාවේ තියෙන මේක කම්පා වීම. මේක කම්පා වීම මේක. මොන වගේ තැන්වලද මේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක ඇත්තද? මේකද ඇත්ත අපි දකින්න එක බොරුද එහෙම හදිස්සි වෙන්න එපා මේකේ හැටියට හැමදාම ඉර වටයක් යනවා මහමෙරුව පර්වත යටේ දැන් ප්‍රශ්නයක් අහන්නම්කෝ මේකේ උදාහරණයකට බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කරා තවතිංස භවණේ උදේ වරුවේ වැඩියා ජම්බුද්දීපේට පින්ඩපාත වැඩියේ උතුරු කුරු දිවෙන්න අටුවාය කියනවා මේ තමයි ජම්බුද්දීපය දඹදිව මෙතන දඹගහක් තියෙනවා මේ තමයි උතුරු කුරු දිවයින. මේකට උතුරෙන් තියෙන. මේ පූර්ව විදේහේ අපරගයන්. මේකේ හැඩ දෙක නම් මට හැඩ මම වගේ කියන්නේ වෙනස් වෙන්න පුළුවන් මට එහෙම මතක නැහැ. මෙතන ඉර තියෙනකොට මෙහෙට අඳුරුයි. සූර්යාට තියෙන විශේෂ ලක්ෂණය දීප තුනක් එකපාර ආලෝක කරනවා. මේ මම තේරවාද ඉගැන්වීම් වල තියෙන කරුණු කියන්නේ ඔක්කොම. මොකද මෙතන තියෙනකොට මෙතන දවල්, මෙතනට හවස, මෙතනට උදේ. එතකොට බුදුරණන් ඇස්සේ මෙහෙට වඩිනවා. පින්නපාලෙන් උතුරු කුරට. උදේ වැඩි නම් මෙහෙට මෙහෙ එක්ක හවස් වරුවේ නැත්නම් රාත්‍රියේ ඔය ප්‍රශ්නේ අහනවා බුරුමේදී ඉගෙන අය බුද්ධ අනුභවය නිසා මොකක් හරි වෙන්න පුළුවන් දැන් තියෙනයි ලොකුම ගැටලුව බලන්න අපි දන්නවා පැහැදිලිවම උත්තර ධ්‍රවයේ සහ දක්ෂිණ ධ්‍රවයේ මාස 3ක් එක දිගට ඉර පායලා තියෙනවා ඒක පැහැදිලි සත්‍යක් නෝවේ රටේ මම දන්නවා ඉන්නවද නැ ගියපෝය දන්නවා රාත්‍රියේ 1ට 2ට ඉර පායනවා සමහර කාලවල මොකද හේතුව පෘථිවිය සූර්ය වටේ යනකොට අංශක 23මාරක් ඇලවිලා තියෙන්නේ ඒ නිසා සමහර කාලවලදී මුළු උත්තර ධ්‍රවයේම සූර්යා දිශර පැවිලා තියෙන්නේ ඒ නිසා ඉර පායන බැහිල්ලක් නැහැ හැමදාම ඉර තියෙනවා ඉදායට මාස 3ක් මාස 3ක් තනිකර අන්ධකාරයි මේ ක්‍රමයේ හැටියට හැමදාම පෘථිවියේ හැමතැනටම ඉර පායන්න ඕනේ ඉර බහින්න ඕනේ මේක කවුරු හරි හිතන්න පුළුවන් මේක අපේ නොපෙනෙන ලෝකයක්ද මේ මම මේ කියන කරුණ කිසිම කෙනෙක්ට කිසිම ආකාරයකින් ප්‍රතිෂේධ කරන්න බෑ මොන ශ්‍රද්ධාවෙ හිටියත් හැමදාම ඉර පායන්න ඕනේ ඉර බහින්න ඕනේ මේ උත්තර ධ්‍රවයේ මාස 3ක් ඉර තියෙනවා එක දිගට මාස 3ක් අඳුරුයි එහෙම එකක් මේ ක්‍රමයෙන් විශ්සර කරන්න බෑ මේ තමයි මේකේ තියෙන මේකත් කියන්නේ පැති මේකේ තියෙන තොරතුර මේ තියෙන දොර කෙනෙක් අහන්න පුළුවන් මේ වගේ තුරුතුරක් අහම කොහිද අපි පිහිටන්නේ කියලා. කොහිද අපිට මොකද වෙන්නේ කෙනෙක් හිතනවා ඇයි ස්වාමීන් වහන්සේ මෙහෙම කියන්නේ කියලා.
ඉතින් මේක ඇත්ත මේ ඇත්තට මුහුණ දෙන්න දැන් ඊයේත් මම කිව්වේ ඒකනේ පුරාණ අටුවා පාලිටි අටුවායින් ප්‍රතික්ෂේපිතයි සමහර තැන්වල ඒක ඇත්තක් ඒක ටීකා පිළිගත්තා ඒ ඇත්ත වහන්න එපා ඒත් පිළිගන්න මුලින්ම ඉගෙන ගන්න ඒ ඇත්ත ඉගෙනගෙන මේක තමයි තේරවාදය මේක තමයි ශ්‍රාවකත්වය මේක ඉඳන් ඉදිරියට යන්න නැති දෙයක් හිතේ මවා ගන්න එපා ඒක තේරුමක් නෑ ඒක නැති ශ්‍රද්ධාවක් මේ තියෙන කරුණ අද තියෙන තොරතුරුත් එක්ක පටහැනි ඒක පිළිගන්න වෙනවා අපිට මේක මත කොහොමද මේ වගේ කරුණක් ඇවිල්ලත් කොහොමද අපි සාසනේ ඉදිරියට යන්නේ කොහොමද අපි මේක පිළිගන්නේ කියලා අහුවොත් ඒතර කෙනෙක් අහපලා දැන් ස්වාමීන් වහන්සේ මොකද්ද තියෙන අදහස මං කියන්නේ මං මගේ අදහස කියන්නේ නැහැ කියලා දැන් මම උදාහරණයකට මේක හරි කිව්වොත් ඔය ඉන්න ඔඩියන්ස් එකෙන් මම හතර වටෙන් මගෙන් ප්‍රශ්න අහයි ස්වාමීනාස ලෝකෙ දිග මෙච්චරයි පළල මෙච්චරයි හතර දුර මෙච්චරයි ලෝකෙ මෙච්චරයි අහන්න නැද්ද අනිවාර්යෙන් අහනවා මම විද්‍යාවේදී හරි කිව්වොත් එතන ස්වාමීනාස තේරවාදී පිළිගන්නේ නැද්ද ඒ ප්‍රශ්න එනවා මම ඇත්ත කියන්නේ මේක තමයි ළඟේ ප්‍රශ්නේ එතන මම ගොතේම විද්‍යාව හරි මේක බොරු කියලා එතන කියන්න පුළුවන් ඉතින් එතන ඔබ හන්සේ මේක පිළිගන්නේ නැද්ද එතන මගේ ශ්‍රද්ධාව නැද්ද වෙන ප්‍රශ්න ගොඩක් මේ ප්‍රශ්න ටික ඇත්තටම තියෙනවා මේ ටික ඇත්තක් අපි කරන්නේ මේක ගැන වැඩි හිතන්නේ කතාව හරි නමුත් කොහොමද ශ්‍රාවකෙක් මේ වගේ කරුණු තියෙද්දිත් ආයක නැවත කියනවා විදර්ශනාවේ අග දක්වා විස්තර වෙනවද ප්‍රායෝගිකව විස්තරන පැහැදිලිව මම බය නැතුව ඒක කියනවා මෙහෙම තොරකුත් තියෙනවා ඒ නිසා දිලු මහත්මිය අහපු එක මම මේ කතාව තව ඉදිරියට යනවා බය වෙන්න එපා මේකේ මෙහෙම අතහැරලා දාලා එකපාරට නිකන් අවුල් කරලා දානවා කියන එක නෙමෙයි මට මේ ඕන කරන්නේ මේ තැනට අපි ක්‍රමානුකූලව එන්නට ඕනේ කොහොමද මේ කරුණු එක්ක අපි ඉදිරියට යන්නේ ඒකනේ වැදගත් වෙන්නේ මේ තියෙන කරුණු වහලා කතා නොකර ඉදිරියට යන්න පුළුවන් මම අහන ප්‍රශ්නේ මොකද්ද ප්‍රයෝජනයකින් තියෙන අපි ඇත්තටම තේරවාදී ඉන්නා අපි ඇත්තටම තේරවාදී ඉන්නා අපි ඇත්තටම තේරවාදී ඉගෙන ගන්න ඕන අපි ඇත්තටම තේරවාදීට ගරු කරනවා නම් තේරවාදී තියෙන සියල්ල ඉගෙන ගන්න ඒ නිසා ඉදිරියේදී අපි කතා කරමු කොහොමද මේ වගේ තොරතුරුත් එක්ක ඉදිරියට යන්නේ ශ්‍රාවකයන් වශයෙන් කොහොමද තේරවාදී පිළිගන්න පිරිසකට මේක ඉදිරියට යන්නට මාර්ගය තියෙන්නේ කියන ඒවත් හිමින් සැරේ සාකච්ඡා කරන්නට ඕනේ නමුත් එකෙන් අදහස් කරන්නේ ඒ කියන්නේ එක ලෙක්චර් එකකින් සියල්ල නෙමෙයි දැන් උපින්තුන් සයින්හසලා ලෙක්චර්ස් 80 ගානක්ම හිටියන් ඉදිරියටත් ඔහොම යනකොට මේ වගේ කරුණු කාරණාත් සහිතව ධර්මයේ ගැඹුර ලස්සන ප්‍රායෝගිකත්වය ඒ සියල්ල එක්ක අපි ඉදිරියට යනකොට අපිට ක්‍රමානුකූල පිළිතුරු ගන්නට පුළුවන් වෙයි මම හිතනවා දිලු මහත්මයා ප්‍රශ්නෙන් මම වෙන පැත්තක් ආරම්භ කරේ මොකද හේතුව මේ ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්නට ක්‍රමයක් නැත හැබැයි මම මේකත් කියන්නට ඕනේ හොඳට සමාධිය වඩපු ස්වාමින් වහන්සේලා මම කියන්න ඕනේ ඒක නැත්තම් ගැලපෙන්නේ නැහැ හොඳ නැහැ හොඳට සමාධිය වඩපු ස්වාමින් වහන්සේලා ලෝකෙ දිහා බලනවා අදටත් තියෙනවා මම දන්නා ඉන්නවා ඒකට සමාධිය ගැන මට මම විමසලා තියෙනවා පොත්පත්වල තොරතුරු මම හොඳ සාකච්ඡා කරලා තියෙනවා ඒ ස්වාමින් වහන්සේලා විස්තර කරනකොට උනාසලා දකින්නේ මේවට සමාන සිද්ධියක් මම ඒකත් කියන්න ඕනේ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි 10 15 දකින්නම මේ සිද්ධිය ඒතර කෙනෙක්ට කියනවා එහෙනම් භාවනාවෙන් මනෝ විකාරකන හැමෝටම එකම උනේ කොහොමද අධ්‍යාපනයේ නැති අය මේක දකින්න මම ඒකත් විස්තර කරන්න ඕනේ අධ්‍යාපනයේ නැති සමාධි උපදවපු භවනා කරපු ගිහි පැවිදි අය මේක දැකලා දිනවා ඒතර දැන් එහෙම සිද්ධියකුත් මේක තියෙනවා හැබැයි අර වගේ විසඳගන්නට බැරි ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා ඒ නිසා මම ඒක අදහස් කරේ ඒ වගේ ගැටලු වලට මගෙන් පිළිතුරු මට පිළිතුරු දෙන්න බෑ මොකද මේක තියෙන්නේ මේ වගේ සිද්ධියක් නිසා උත්තර ධ්‍රුවයට මාස 3ක් ඉර තියනවා කියන එක ඇත්තද නැද්ද ඒක ඇත්තක්. ඒක සත්‍යයක්. එතකොට ඒක මේකේ මිශ්‍ර කරන්න පුළුවන්. ඔව් හිර වෙනම් ප්‍රශ්නයක්. මම හිර වෙනම් ප්‍රශ්නේ දැම්මේ. අනිත් ඒවා ඔක්කොම අපිට පුළුවන්. අපිට පේන්නේ නැති එකක් මොකක් හරි වෙනම ලෝකයක් සමාන්තර ලෝකයක් පුළුවන් අපිට කියන්න. දැන් හිතන්නකෝ මේ ජම්බුද්දීපයේ පෘථිවිය කියලා. මේ ජම්බුද්දීපයේ පෘථිවිය කියලා සැලකුවත්
මාස 3ක් උත්තරද්‍රවයට ඉර පායන්නේ නැති ඉර බහින්නේ නැති සිද්ධිය විස්තර කරන්න බෑ. රෑ 12ට නෝවේ වලට 1ට 2ට ඉර පායන එක විස්තර කරන්න බෑ. ගංගානම් ගඟ ගංගා යමුනා අචරවතී සරබූ මහී කියන පංචමහා නදිය ලොකු ගමනක් ගිහිල්ලා ඇඟිලි පහේ අතේ ඇඟිලි පහ වගේ බෙදිලා මනුස්ස පතේට එනවා එක තැනකින්. අද ගංගානම්ගේ මුල හොයලා නැද්ද හොයලා තියෙන්නේ. ඒක යන්නේ කෙනෙදී. ගඟ දිගේ විස්තරේ හැටියට අහසින් එනවා යොදුන් 50ක් දුර. අහසින් එනවා අර ජම්ප් එකක් වගේ. පොළොව කඩන් ගිහිල්ලා පොළොව යට යොදුන් 50ක් යනවා. ගිහිල්ලා එළියට එනකොට ඇඟිලි පහ වගේ ඔන්න නදී පහ එන්නේ. මේක තමයි විස්තරය අටුවාවේ තියෙන. මේක ගඟ දිගේ බෝට්ටුවකින් ගියාම දැනගන්න බැරිද? පුළුවන්. ඒ නිසා මම කියන්නේ ඉතින් ඒ අර අභිඥාවෙන් වෙන්න ඇති කියන හිතෙන්න පුළුවන් ඒක ශ්‍රද්ධාව නිසාම ඒක නැහැ කියන්නේ. එහෙම දේවල් තියෙනවා නැතුව නෙවෙයි. එහෙම දේවල් තියෙනවා. ඒ වුණාට මේ වගේ ප්‍රශ්න දැන් මම කිව්වත් අභිඥාවෙන් කියලා මේ වගේ ප්‍රශ්න විසඳන්න බෑ ඒකට. ඒ නිසා මේ මම සාකච්ඡා අවසන් කරමු. කියන්නට ඕනේ මේ වගේ ඒ විශේෂේත්‍රය විසඳගන්නට බැරි විශේෂේත්‍රයක් සමානයි. තෙරුවන් සරණයි. හොඳයි එහෙනම් අපි අද සාකච්ඡාව අවසන් කරනවා. මේ කුසල සම්භාරයේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසත් අපේ සෑම දෙනාගේම නිර්වාණය සාක්ෂාත් කරගැනීම පිණිසත් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. බුද්ධ ශාසනං චිරන්තිත්තතු. බුද්ධ ශාසනං චිරන්තිත්තතු. බුද්ධ ශාසනං චිරන්තිත්තතු. සාදු සාදු සාදු.